හොඳයි, අපි අවසන් සෙෂන් එක පටන් ගමු. ඉතින් අපි ඊයේ දිනේ සාකච්ඡා කරමින් හිටියේ ප්‍රමිත පිරිවැයකරණය හා විචලතා විශ්ලේෂණය. එතකොට අපි ආවා ප්‍රමිත පිරිවැය කියන්නේ කුමක්ද, ඊළඟට විචලතාවයන් ගන්න එක ආකාරය සාකච්ඡා කළා. අවසානයේ අපි පොදුකාර පිරිවැය විචලනයන් කතා කරා. පොදුකාර පිරිවැය විචලනයන්ගෙන් අපි අවසන් කරා. ඊට පස්සේ අපි පස්තානුකූලව පෙන්නුවා මේ පොදුකාර පිරිවැය විචලනයන් සිදුවන ආකාරය. රයිට්. දැන් අපි කතා කරමු, ඔබට වැරදිලා හරි ආවොත් ප්‍රමිත පිරිවැය සහ සත්‍ය පිරිවැය සංසන්දනය. ප්‍රමිත පිරිවැය සහ සත්‍ය පිරිවැය සංසන්දනය. එතකොට සංසන්දනය කරන්න දුන්නොත් ඔබ මෙහෙමයි කරන්න ඕන. ඔබ උඩටම ගන්න ප්‍රමිත පිරිවැය. ප්‍රමිත පිරිවැය ගන්නේ කොහොමද? මෙන්න මෙතන හයිලයිට් කරන සත්‍ය නිෂ්පාදනය අපි ගුණ කරනෝ ඒකකයක ප්‍රමිත පිරිවැය. සත්‍ය නිෂ්පාදනය ඒකකයක ප්‍රමිත පිරිවැයෙන් ගුණ කරාම එනෝ අන සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පිරිවැය. දැන් කිසියම් විචලනයක් අවාසියනවා කියන්නේ ප්‍රමිත පිරිවැයට වඩා සත්‍ය පිරිවැය මොකක් වෙනකද? වැඩි වෙන එක. එහෙනම් අවාසිදායක පිරිවැය විචලනය මෙන්න මෙතනට එන්න ඕන වචනේ ඇතරම අවාසිදායක පිරිවැය විචලනය. මොකද අපි මෙතනින් එහා පැත්තේ කතා කරන විකුණු විචලනයන් ගැන. ඒතර මෙතන සංසන්දනය කරන්නේ පිරිවැය විතරයි. ඒතර අවාසිදායක පිරිවැය විචලනය එකතු කළා අපි අඩු කරමු කවුද? වාසිදායක පිරිවැය විචලනයන්. අන්න එතකොට එනවා සත්‍ය පිරිවැය. හරි. මෙහ තමයි ප්‍රමිත පිරිවැය හා සත්‍ය පිරිවැය සංසන්දනය කරන්න આવොත් අපි සංසන්දනය කරන්නේ. අපි ගානක් බලමු. කියවන මේ ගාන. මේ ගාන යනුව ද්‍රව්‍ය පිරිවැය, ද්‍රව්‍ය මිල, ශ්‍රම අනුපාත, ශ්‍රම කාර්යක්ෂමතා, අක්‍රිය කාල, විචල්‍ය පොදුකාරය, පිරිවැය, විචල්‍ය පොදුකාරය කාර්යක්ෂමතා, ස්ථාර පොදුකාරය පිරිවැය, ස්ථාර පොදුකාරය වියදම් විචලන දීලා අයවැයගත නිෂ්පාදනය දීලා තියෙනවා. ඒතර අපිට පිරිවැය විචලනයන් ගන්න එක කරද්දී වැදගත් වෙන්නේ මෙන්න මේ අයවැයගත නිෂ්පාදනය නෙවෙයි, කුමක්ද? සත්‍ය නිෂ්පාදනය. ඒකකයක ප්‍රමිත පිරිවැය දීලා තියෙන රුපියල් 100යි, ඊළඟට සත්‍ය පිරිවැය අපිට දීලා තියෙනවා ද්‍රව්‍ය, ශ්‍රමය, විචල්‍ය පොදුකාරය සහ ස්ථාර පොදුකාරය. දැන් ඔබ බලන්න මෙතන ද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය දීලා තියෙන ලක්ෂයක් ඇඩ්වර්ස්, ලක්ෂයක් අවාසි. ඒතොර ද්‍රව්‍ය මිල තියෙනවා. ඒතොර අපි දන්නවා ද්‍රව්‍ය පිරිවැය විචලනය හැදෙන්නේ ද්‍රව්‍ය මිල විචලනය ධන ද්‍රව්‍ය භාවිත විචලනය. ඒතොර ඔබ මේ සංසන්දනය කිරීමේ ප්‍රකාශයක් හදනකොට එක්කෝ මේ මුළු විචලනය ගන්න ඕන. දා එහෙම වුණොත් අණු විචලනය දාන්න බෑ. ද්‍රව්‍ය මිල විචලනය දාන්න බෑ. වුණොත් දී ගන්නයක් වෙනවා. එහෙම නැත්නම් අණු විචලනයක් දාන්න ඕන. ද්‍රව්‍ය මිල සහ භාවිත. පැහැදිලිද? දැන් මෙතන මුළු විචලනය ලක්ෂයක් අවාසී නම් ද්‍රව්‍ය මිල විචලනය 50000ක් ඇඩ්වර්ස් නම් ද්‍රව්‍ය භාවිත විචලනයත් 50000ක් ඇඩ්වර්ස් වෙන්න ඕන. මොකද මේ දෙක එකතුව තමයි මුළු ද්‍රව්‍ය පිරිවැය විචලනයනේ ඉන්නේ. ලක්ෂය හැදෙන්නේ. පැහැදිලිද? හැබැයි ඉතින් කලමනාකරණයට අපි රිපෝට් එකක් දෙනකොට පුළුවන් තරම් එක ඩීටේල් දෙන්න ඕන. ඒ නිසා ඔබ වඩා හොඳයි එහෙම රිපෝට් එකක් ඔබට හදන්න આવොත් ඔබට තියෙන MCQ නිසා ඒ වගේ ප්‍රශ්න ඔබට නැහැ විභාගයේ ඇත්තටම. ඔබ රිපෝට් එකක් හදන නම් ද්‍රව්‍ය මිල භාවිතය ආකාරයෙන් අණු විචලනයන් දාන්න, ප්‍රධාන විචලනය දාන්න නැතුව. රයිට්. එහෙනම් හරිම සරලයි. ඔබ මොකද කරන්න ඕන? ප්‍රථමයෙන් අපි ගන්න ඕන සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පිරිවැය. සත්‍ය නිෂ්පාදනයේ 10000යි, ඒකකයක ප්‍රමිත පිරිවැය රුපියල් 100යි. එහෙනම් සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පිරිවැය ගන්න පුළුවන්. සත්‍ය නිෂ්පාදනයේ වාරයක් ඒකකයක ප්‍රමිත පිරිවැය, ඒ කියන්නේ 10000 ගුණ කිරීම 100 මිලියනයක් එනවා. දැන් අපි මොකද කරන්න ඕන? වාසිදායක විචලනයන් එක පැත්තකටත් අවාසිදායක විචලනයන් අනිත් පැත්තටත් ගමු. ඊතර මේ තියෙන වාසිදායක විචලනයන්ගේ එකතුව 80000යි. මේ තියෙන 80 අවාසිදායක විචලනයන්ගේ එකතුව 220000යි. ශුද්ධ අගය 80000න් 220000ක් ගියාම ඍණ 140000යි. එහෙනම් අන්න අපිට ගන්න පුළුවන් වෙන සත්‍ය පිරිවැය මේ මෙතන ශුද්ධ අගය මේකට, ඒ කියන්නේ මිලියනයට 140000 ගැලපුවාම 11,40,000යි. මෙන්න මෙතන වරහන් නෙවෙයි ඇත්තටම වෙන්න ඕන, වරහන් ඉවත් කරලා හදාගන්න. වරහන් නෙවෙයි ඍණ නම් අපි මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. ඇයි? සත්‍ය පිරිවැය වැඩි වෙන නිසා. ඒතර මේ 11,40,000 අපිට ගන්න පුළුවන් ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, විචල්‍ය පොදුකාරය සහ ස්ථාවර පොදුකාරය වල මොනවද? මේ සත්‍ය පිරිවැයේ
එකතු වෙනවා ගන්න පුළුවන්. එහෙම ගාන්ට එකතු වෙනවා නම් ටැලි වෙනවා නම් අන්න අපි හරියට දක්ත දාලා තියෙනවා. පැහැදිලිද? ඒ ප්‍රමිත පිරිවැය හා සත්‍ය පිරිවැය සංසන්දනය කිරීම. රයිට්. දැන් ඊතර මෙන්න මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දකින්න ඇති මේ විචලනයන් අතර මෙන්න මේ පත්‍රිකාවේ මෙන්න මෙහෙම දෙයක්. ඍජු ශ්‍රම කාර්යක්ෂමතා විචලනය 20000ක් වාසි. නමුත් විචල්‍ය කාර්යක්ෂමතා විචලනය 25000ක් අවාසි. මෙන්න මේ පොයින්ට් එක. ශ්‍රම කාර්යක්ෂමතා විචලනය 20000ක් වාසි. ඒකයි මම කොළ පාටින් දාලා දෙන්නේ මේක විශේෂ කරන්න ඕන නිසා. විචල්‍ය පොදුකාර්ය කාර්යක්ෂමතා 25000ක් අවාසි. මේක වෙන්න පුළුවන්ද? මේක වෙන්න පුළුවන්ද? දැන් අපි බැලුවොත් ඔබට මම උගන්වන විචල්‍ය පොදුකාර්ය කාර්යක්ෂමතා විචලනය ගැනීමේ සූත්‍රය මෙන්න මෙතෙන්දී. දැන් බලන්න විචල්‍ය පොදුකාර්ය කාර්යක්ෂමතා විචලනය ගන්න අර ශ්‍රම කාර්යක්ෂමතා විචලනයේම සූත්‍රය. ඒතොර මෙතනත් සත්‍ය ප්‍රශ්න පෑය මෙතනත් සත්‍ය ප්‍රශ්න පෑය මෙතනත් සත්‍ය වැඩ කළ පෑය මෙතනත් සත්‍ය වැඩ කළ පෑය මෙතන සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පෑය මෙතනත් සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පෑය මෙතනත් සත්‍ය වැඩ කළ පෑය මෙතනත් සත්‍ය වැඩ කළ පෑය ඒ කියන්නේ වරහන් ඇතුළේ එක හා සමානයි. ඒතකොට මෙයා ඇඩ්වර්ස් වෙනෝ නම් ඒ කියන්නේ ශ්‍රම විචලනයේ ඇඩ්වර්ස් වෙනවයි කියන්නේ ප්‍රමිත පෑයට වඩා සත්‍ය පෑය මොන වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් මේ විචල් පොදුකාර කාර්යක්ෂමතා විචලනයත් ඇඩ්වර්ස් වෙන්න ඕන. මොකද වරහන් ඇතුලේ දෙන්නකම තියෙන එකම දේ. ඒ කියන්නේ ශ්‍රම කාර්යක්ෂමතා විචලනය ඇඩ්වර්ස් වෙනෝ නම් අවාසි වෙනෝ නම් අනිවාර්යෙන් විචල් පොදුකාර කාර්යක්ෂමතා විචලනයත් අවාසි විය යුතුමයි. නමුත් මේ ගැටලුවේ ඔබ නිරීක්ෂණය වෙනවා ශ්‍රම කාර්යක්ෂමතා විචලනය වාසි වන විට විචාල පදුකාර කාර්යක්ෂමතා විචලනය අවාසි. මෙහෙම වෙන්නේ ඒකට හේතුව තමයි මෙන්න මෙහෙමයි ඒකට හේතුව වෙන්නේ. මෙහෙම වෙන්න හේතුව තමයි සමහර විට ශ්‍රම කාර්යක්ෂමතා විචලනය ශ්‍රම කාර්යක්ෂමතා විචලනය ශ්‍රමයේ පදනම් කොහොමද ශ්‍රමයේනේ ශ්‍රම පැය පදනම්ව තමයි ගන්නේ කරලා තියෙන්නේ. හැබැයි මේ ආයතනයේ විචල්‍ය පොදුකාරයේ අන්තර්ගහණය කරන්නේ ශ්‍රම පැය පදනම් කරගෙන නෙවෙයි. මොකද? සමහරට වෙනත් පැය. අපි තමයි යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය පදනම් කරගෙන. එතකොට ශ්‍රමයේ අතින් අපි කාර්යක්ෂම වුණාට යන්ත්‍ර පැය අතින් මොකද? අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මෙන්න මෙහෙම වෙනසක් අපිට ඇතැම් අවස්ථාවලදී නිරීක්ෂණය කරන්න ඕන. එහෙනම් මෙන්න මෙතෙන්දී ඔබ අවබෝධ කරගත යුතුයි ෂුවර් එකටම මේ වගේ තත්ත්වයක් තිබුණොත් විචල්‍ය පොදුකාරය අන්තර්ගහණය කරන්නේ ශ්‍රම පැය පදනම් කරගෙන නෙවෙයි. පැහැදිලිද? මේ පොයින්ට් එක හොඳට අවබෝධ කරගන්න. දැන් අපි යන් අපේ අවසන් විචලනය විකුණුම් විචලනය. විකුණුම් විචලනයන් ගන්නේ කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙන පුතා. එකක් අපි කියනවා පිරිවැටුම් ක්‍රමය, එහෙම නැත්නම් වටිනාකම් ක්‍රමය. මොකද්ද අපි කරන්නේ? මෙතෙන්දී විචලනයන් ගන්න කිරීම සඳහා විකුණුම් මිල කියන අගය යොදා ගන්නවා. විකුණුම් මිල කියන අගය යොදා ගන්නවා. දෙක ආන්තික ක්‍රමය, එහෙම නැත්නම් ලාභ ක්‍රමය. මෙතෙන්දී ගන්න කිරීම සඳහා අපි යොදා ගන්නේ ඒකකයක ලාභය. හෙවත් ආන්තිකය. ලාභයට කියනවා අපි ආන්තිකය කියලා. පිරිවැටුම් ක්‍රමයේදී විචලනයන් ගන්න කිරීම සඳහා හොඳට මතක තියාගන්න විකුණුම් මිලයි අපි යොදා ගන්නේ. ප්‍රමිත හෝ සත්‍ය විකුණුම් මිලයි. ආන්තික ක්‍රමයේදී අන විචලනයන් ගන්නේ කිරීම සඳහා විකුණුම් මිල වෙනුවට අපි යොදාගන්නේ ලාභය. විකුණුම් මිල වෙනුවට අපි යොදාගන්නේ ලාභය. ඒ ඇයි කියලා මම තව පොඩ්ඩකින් පැහැදිලි කරන්නම්. රයිට්. දැන් අපි ආන්තික ක්‍රමයේ අධ්‍යයනය කරනවා නම් ආන්තික ක්‍රමයේ අධ්‍යයනය කරනවා නම් ප්‍රථමයෙන් මෙන්න මේ වචන දෙකේ අර්ථය අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ වචන දෙක? ඒකකයක ප්‍රමිතාන්තිකය, එහෙම නැත්නම් ඒකකයක ප්‍රමිත ලාභය. දෙක ඒකකයක සත්‍යාන්තිකය යනු කුමක්ද? ඒකකයක ප්‍රමිතාන්තිකය යනු කුමක්ද? ඒකකයක සත්‍යාන්තිකය යනු කුමක්ද? ඒකකයක ප්‍රමිතාන්තිකය, එහෙම නැත්නම් ඒකකයක ප්‍රමිත ලාභය කියන්නේ මොකද්ද? ප්‍රමිත විකුණුම් මිලෙන් ඒකකයක ප්‍රමිත පිරිවැය අඩු කරයින් පස්සේ යගේ. ඒකකයක ප්‍රමිත විකුණුම් මිලෙන් ඒකකයක ප්‍රමිත පිරිවැය අඩු කරයින් පස්සේ යගේ. මොකද්ද ඒකකයක සත්‍යාන්තිකය කියන්නේ? නා ඔබට
තග්ගාලොට්ටුවේ තග්ගාලොලුවටේ ප්‍රමිතාන්තිකේ කියන්නේ ප්‍රමිත විකුණුම් මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කිරීම නම් සත්‍යාන්තිකේ යනෝ සත්‍ය විකුණුම් මිලෙන් සත්‍ය පිරිවැය සත්‍ය විකුණුම් මිලෙන් සත්‍ය පිරිවැය අඩු කරපු අගේ නේද කියලා ඔබට එන්න පුළුවන් අදහසක්. නමුත් සත්‍යාන්තිකේ කියන්නේ පුතා නැවතත් හොඳට මත දියාන ඒකකයක සත්‍ය විකුණුම් මිලෙන් අපි අඩු කරන්නේ සත්‍ය පිරිවැය නෙවෙයි මොන පිරිවැයද ප්‍රමිත පිරිවැය. ඒකකයක සත්‍ය විකුණුම් මිලෙන් අපි අඩු කරන්නේ මෙන්න මෙතන හදාගන්න පුතා සත්‍ය විකුණුම් මිල කියලා සත්‍ය විකුණුම් මිලෙන් අපි අඩු කරන්නේ ප්‍රමිත පිරිවැය. දැන් ඔබයි ඒ ඇයි කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේක. හොඳට බලාගන්න ඔබට මතක ඇති පුතා අපි ද්‍රව්‍ය පිරිවැය විචලනයන් ගණනය කරා. ද්‍රව්‍ය පිරිවැය විචලනයන් ගණනය කරද්දී ඔබට මතක ඇති ද්‍රව්‍ය පිරිවැය විචලනයන් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි ද්‍රව්‍ය මිල විචලනය සහ ද්‍රව්‍ය භාවිත විචලනය. ද්‍රව්‍ය මිල විචලනය සහ ද්‍රව්‍ය භාවිත විචලනය. මෙතෙන්දී ද්‍රව්‍ය මිල විචලනය ගණනය කරනකොට අපි උපකල්පනය කරනවා ද්‍රව්‍ය භාවිතයේ විචලනයක් නොමැත. ද්‍රව්‍ය මිල විචලනය ගණනය කරනකොට ඒ සූත්‍රය ගොඩනගලා තියෙන ඇත්තටම අපි උපකල්පනය කරලා තියෙනවා ද්‍රව්‍ය භාවිතයේ විචලනයක් නැත. අනිත් අතට ද්‍රව්‍ය භාවිත විචලනය ගණනය කරනකොට උපකල්පනය කරනවා මොකද? මිලෙහි වෙනසක් නොමැත. අර අපි සූත්‍රය ගොඩනගලා තියෙන්නේ එකී උපකල්පනයේ පදනම් කරගෙන. රයිට්. එතකොට දැන් ඔබට මතකයි මේකේ නේද? මේකේ මෞෂාකයේ මෙන්න මෙතෙන්දී මෞෂාකයේ මෙන්න මෙතෙන්ට ආවේ පිරිවැය විචලනය මේ පැත්තෙන් තිබුණා විකුණුම් විචලනය. ලාභ විචලනය. මේ ගහ ඇදුනේ මේ විදියට. එතකොට මේ කියන මූල ධර්මයේ උඩටත් වළංගුයි. දැන් මෙතෙන්දී මිල විචලනය ගන්නේ කරනකොට අපි උපකල්පනය කරා නම් භාවිතයේ විචලනයක් නැහැ කියලා. භාවිත විචලනය ගන්නේ කරනකොට අපි උපකල්පනය කරා නම් මිලෙහි විචලනයක් නැහැ කියලා. එහෙනම් මෙන්න මෙතන විකුණුම් විචලනයක් ගන්නේ කරනකොට උපකල්පනය කළ යුතුයි මොකද? පිරිවැහි විචලනයක් නැහැ කියලා. විකුණුම් විචලනයක් ගන්නේ කරනකොට අපි උපකල්පනය කළ යුතුයි පිරිවැහි විචලනයක් නැහැ කියලා. පිරිවැහි විචලනයක් නැත්තම් ප්‍රමිත පිරිවැයට සත්‍ය පිරිවැය මොකක් වෙනවද? සමාන වෙනවා. පිරිවැහි විචලනයක් නැත්තම් ප්‍රමිත පිරිවැයට සත්‍ය පිරිවැය සමාන වෙනවා. රයිට්. ඒක නිසා තමයි අපි මෙතන මෙන්න මෙතන අපි ඒකකයක ප්‍රමිතාන්තික ගන්නම් ප්‍රමිත විකුණුම් මිල ඍණ ප්‍රමිත පිරිවැය. ඒතර අපිට අපේ හිතට එන්නේ එහෙනම් සත්‍ය ආන්තිකය හෙවත් සත්‍ය ලාභය ගන්න කරද්දී සත්‍ය විකුණුම් මිලෙන් සත්‍ය පිරිවැය අඩු කරන්න ඕන කියලා. නමුත් අපි අඩු කරන්නේ ප්‍රමිත පිරිවැය නේද? දැන් අපේ අර උපකල්පනය අනුව විකුණුම් විචලනයක් ගන්න කරද්දී පිරිවැහි විචලනයක් නැත්නම් ප්‍රමිත පිරිවැයට සත්‍ය පිරිවැය සමාන වෙන්න ඕන. එහෙනම් සත්‍ය පිරිවැයට ප්‍රමිත පිරිවැය සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන සත්‍ය පිරිවැය වෙනුවට අපි දාන්නේ කවුද? ප්‍රමිත පිරිවැය. පැහැදිලිද? එහෙනම් අපි ආන්තික ක්‍රමය ඉගෙන ගන්න නම් ඉස්සෙල්ලම මෙන්න මේ පද දෙකේ අර්ථය හොඳට අවබෝධ කරගත යුතුයි. ප්‍රමිත ආන්තිකය, ආන්තික කියන්නේ ලාභය. ලාභය ගන්නේ කොහොමද? විකුණුම් මිලෙන් පිරිවැය අඩු කරන්නේ. ඒතර ප්‍රමිත නම් දෙකම ප්‍රමිත. සත්‍ය නම් දෙකම ප්‍රමිත නෙවෙයි. සත්‍ය විකුණුම් මිලෙන් හැබැයි සත්‍ය පිරිවැය නෙවෙයි අඩු කරන්න ඕන නැවතත් ප්‍රමිත පිරිවැය. රයිට්. අපි බලමු මේ යටතේ කොහොමද ගණනය කිරීම කරන්නේ කියලා. පිරිවැටුම් ක්‍රමය සහ ආන්තික ක්‍රමය. පිරිවැටුම් ක්‍රමයේදී විකුණුම් විචලනයේ ප්‍රධාන කොටස් දෙකයි. මොනවද? විකුණුම් මිල විචලනය සහ විකුණුම් පරිමා විචලනය. විකුණුම් මිල විචලනය කියන්නේ විකුණුම් මිලෙහි සිදුවන වෙනසින් ප්‍රමිත විකුණුම් මිලයි සත්‍ය විකුණුම් මිල අතර වෙනසින් පෑනාගෙන විචලනය. විකුණුම් පරිමා විචලනය කියන්නේ මොකද්ද? අයවැයගත විකුණුම් සහ සත්‍ය විකුණුම් අතර වෙනසින් පෑනාගෙන විචලනය. රයිට්. එතකොට අපි ආන්තික ක්‍රමයේදී අන්න මිල වෙනුවට දාන මොකක්ද වචනය? හැම එකේම මිල වෙනුවට හැම එකේම දාන ආන්තික කියන වචනය. එහෙනම් මෙතන විකුණුම් ආන්තික විචලනයම අපි මෙතන විකුණුම් මිල විචලන නෙමෙයි කියන්නේ විකුණුම් ආන්තික මිල විචලනය. එහෙනම් නැත්නම් විකුණුම් මිල ආන්තික විචලනය. විකුණුම් පරිමා විචලන නෙමෙයි කියන්නේ විකුණුම් ආන්තික පරිමා විචලනය. පැහැදිලිද? රයිට්. කියව ගන්න සූත්‍ර ටික.
right. එතකොට කොහොමද විකුණුම් මිල විචලනය අපි ගන්නේ කරන්නේ? සත්‍ය විකුණුම් මිලෙන් අඩු කරනවා ප්‍රමිත විකුණුම් මිල. මිලෙහි වෙනසනේ. එතකොට සත්‍ය විකුණුම් මිල ප්‍රමිත මිලට වඩා වැඩි නම් අපිට වාසි. එහෙනම් අපි කොහොමද ගන්නේ කරන්නේ? සත්‍ය විකුණුම් මිලෙන් ප්‍රමිත විකුණුම් මිල අඩු කරාම ඒකකයක මිලෙහි වෙනස එනවා. ඒකකයක මිලෙහි වෙනස එනවා. එතකොට මුළු විචලනය ගන්නම් මේක වැඩි කරමු සත්‍ය විකුණුම් ප්‍රමාණය. Right? එතකොට SPV කියන්නේ sales price variance equal ASP කියන්නේ actual selling price, SSP කියන්නේ standard selling price into ASQ කියන්නේ මොකක්ද? Actual sale quantity. Actual sales quantity. විකුණුම් පරිමාව විචලනය ගන්නේ කොහොමද? එතකොට විකුණුම් පරිමාව කියන්නේ අයවැයගත විකුණුම් සහ සත්‍ය විකුණුම් අතර වෙනස. ඒකෙන් සත්‍ය විකුණුම් වැඩි නම් අපිට වාසි. ඒක නිසා සත්‍ය විකුණුම් මුලට දාන ධනාගයක් එන්න. Right? සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් අපි අඩු කරනවා අයවැයගත විකුණුම් ප්‍රමාණය ගුණ කරනවා ඒකකයක ප්‍රමිත විකුණුම් මිලෙන්. Right? SVV සමානයි ASQ minus BSQ into SSP. SVV කිව්වේ පුතා sales volume variance. Sales volume variance එක සමානයි ASQ කිව්වේ actual sales quantity, BSQ කිව්වේ budgeted sales quantity into SSP කියන්නේ standard selling price. Right? දැන් මේ පිරිවැටුම් ක්‍රමය හොඳට මතක තියාගන්න. අපිට විභාගෙදී අපි හදන්න ඕන ආන්තික ක්‍රමය පිරිවැටුම් ක්‍රමයට අහලා නැත්නම් ඔබ ගණන් හදන්න ඕන ආන්තික ක්‍රමයට. මොකද වඩා නිවැරදි ක්‍රමය තමයි ආන්තික ක්‍රමය. ඒකට හේතුව තමයි මෙන්න මේක. ඒකට හේතුව තමයි දැන් මම ඔබට කිව්වා පිරිවැටුම් ක්‍රමයේදී අපි යොදාගන්නේ විකුණුම් මිල කියන කොටස. ආන්තික ක්‍රමයේදී අපි යොදාගන්නේ ආන්තිකය හෙවත් ලාභය කියන කොටස. දැන් ඇත්තටම බාණ්ඩයක විකුණුම් මිල හැදෙන්නේ කොහොමද අපි බැලුවොත් විකුණුම් මිල හැදෙන්නේ මෙහෙමනේ. විකුණුම් මිල හැදෙන්නේ පිරිවැය දන කවුද? ලාභය. පිරිවැය දන ලාභය. දැන් අපි අර අපේ මව් ශාකයේ මතක් කරොත් මොකද මේ මව් ශාකයේ කිව්වේ? අර විචලනයන් ගන්න කිරීමේ සම්පූර්ණ ශාකය. ඔබට මතක ඇති ලාභ විචලනය මේ පැත්තෙන් එනවා, පිරිවැය විචලනය මේ පැත්තෙන් එනවා, විකුණුම් විචලනය. එතකොට මේ පිරිවැය විචලනයන් ඔක්කොම කතා කරගෙන තමයි නේද? පිරිවැය විචලනය යටතේ ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, විචල්‍ය පොදුකාරය, ස්ථාවර පොදුකාරය ඔක්කොම අවසන් කළා තමයි අපි මේ විකුණුම් වලට ඇවිල්ලා ඉන්නේ. පැහැදිලිද? දැන් තේරුම් ගන්න විකුණුම් මිල ඇතුලේ තියෙන කවුද? පිරිවැය. පිරිවැය ඇතුලේ තියෙනවා, පිරිවැය ඇතුලේ තියෙනවා පිරිවැය විචලනය. පිරිවැය ඇතුලේ තියෙනවා පිරිවැය විචලනය. එතකොට දැන් විකුණුම් විචලනයන් ගන්නේ කිරීමේදී අපි විකුණුම් මිල යොදා ගත්තොත් විකුණුම් මිල ඇතුලේ පිරිවැය තියෙනවා, පිරිවැය ඇතුලේ පිරිවැය විචලනයන් තියෙනවා. පැහැදිලිද මම කියන කතාව? දැන් පිරිවැය විචලනයන් අපි පැත්තකට ගන්නේ කරගෙන ඉවරයි. දැන් අපි මල්ලක් ගහගෙන තියෙන පිරිවැය විචලනයන් පැත්තකට කරලා. දැන් අපි විකුණුම් විචලනයන් ගණනය කරනකොට සැබවින්ම ගණනය කරනවනේ විකුණුම් මත ඇතිවන විචලනය. ඒ ASCII පිරිවැය විචලනයන් එන්නේ බෑ. රයිට්? ඒක නිසා ගණනය කිරීම සඳහා මෙන්න මේ විකුණුම් මිල නැමැති අගය යොදා ගත්තොත, ගණනය කිරීම සඳහා මෙන්න මේ විකුණුම් මිල නැමැති අගය යොදා ගත්තොත් වෙන්නේ මොකද්ද? ඒ ඇතුලේ පිරිවැය තියෙනවා, පිරිවැය ඇතුලේ පිරිවැය විචලනයක් තියෙනවා. ඒක නිසා හොඳම දේ තමයි ගණනය කිරීමේදී මේ පිරිවැය කොටස මොනව කරන්නේද? අයින් කරගන්න එක. පිරිවැය අයින් කරගත්තාන් පස්සේ අපිට ඉතුරු වෙන්නේ කවුද? ලාභය. රයිට්? එතකොට අන්නේ ලාභය පදනම් කරගෙන විචලනයක් ගණනය කිරීම තමයි අපි කියන්නේ මොනකොම නේද? ආන්තික ක්‍රමය. පැහැදිලිද? ඒ නිසා වඩා නිවැරදි ක්‍රමය විචලනයක් ගණනය කරන්න පිරිවැටුම් ක්‍රමයේද ආන්තික ක්‍රමයේද? ආන්තික ක්‍රමය. පැහැදිලිද? හැබැයි අපි ක්‍රම දෙකම ඉගෙන ගමු. ඉගෙනගෙන තේරුම් ගන්න අපිට අපි හැසෑම විට උත්සාහ කරන මොන ක්‍රමෙන්ද? ආන්තික ක්‍රමය. රයිට්? හොඳයි. දැන් මේ තියෙන්නේ අපි පිරිවැටුම් ක්‍රමය අනුගමනය කරොත් විචලනයන් ගණනය කිරීමේ සූත්‍ර ටික. ඉතින් අපි ආන්තික ක්‍රමය ගණනය කරොත් හරිම සරලයි. මේ විකුණුම් මිල වෙනුවට මොකද්ද?
විකුණු මිල තියෙන තැන්වලට ඒක ප්‍රමිත හෝ සත්‍ය දාන්න ඕන කවුද? ආන්තිකේ. මිල තියෙන තැනට ආන්තිකේ දාන්න. ප්‍රමිත දාන්න අප්‍රමිත ආන්තිකේ සත්‍ය තියෙන සත්‍යාන්තික. එච්චරයි සූත්‍ර මත තියාගන්න ඕන, right? ඒ අනුව විකුණුන් ආන්තික මිල විචලනය කොහොඳ ගන්නේ කරන්නේ? සත්‍යාන්තිකෙන් අඩු කරන ප්‍රමිතාන්තිකය. මෙතන තියෙන සත්‍ය විකුණුම් මිල ඍණ ප්‍රමිත විකුණුම් මිල, එහෙනම් ගන්නවා සත්‍යාන්තිකයේ ඍණ ප්‍රමිතාන්තිකයේ වාරයක් සත්‍ය විකුණුම් ප්‍රමාණය. SMPV කියන්නේ මොකද්ද? Sales Margin Price Variance එක සමානයි ASM කිව්වේ Actual Sales Margin minus SSM කිව්වේ Standard Sales Margin into ASQ කිව්වේ Actual Sales Quantity, Actual Sales Quantity, right? විකුණුම් ආන්තික පරිමාව විචලනය කොහොඳ අපි ගන්න එකන්නේ සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් අයවැයගත විකුණුම් ප්‍රමාණය ඇතුළ එහෙමයි. මෙන්න මෙතන තියෙන ප්‍රමිත විකුණුම් මිල, එහෙනම් මේකේ දාන ඕන මොකද්ද? ප්‍රමිත ආන්තිකය. ප්‍රමිත ආන්තිකය, right? Sales margin volume variance එක සමානයි actual sales quantity into budgeted sales, actual sales quantity minus budgeted sales quantity into standard sales margin, right? අපි බලමු උදාහරණයක් කතා කරලා. කියවන්නේ මේ උදාහරණය. A හා B භාණ්ඩ දෙකේ අයවැයගත විකුණුම් ප්‍රමාණය 10,500යි ප්‍රමිත විකුණුම් මිල දීලා තියෙනවා 100යි 110යි. ඒකකයක ප්‍රමිත පිරිවැය කීයද? 80යි 95යි. ඒකම අපිට දීලා තියෙනවා සත්‍ය විකුණුම් ප්‍රමාණය 1050 1400යි, සත්‍ය විකුණුම් මිල 98 111යි. ඒකකයක සත්‍ය පිරිවැය මෙන්න මෙතෙන්ට අපිට 88යි 95ක් වගේ දුන්නයි කියලා. මට මේ ඒකකයක සත්‍ය පිරිවැය කියන අගේ වැඩක් නැහැ ඇත්තටම. ඒකකයක සත්‍ය පිරිවැය කියන අගේ වැඩක් නැහැ. ඇයි? මගේ ගණනය කිරීම සඳහා විකුණුම් මිල විචලනය ගණනය කිරීම සඳහා සත්‍ය පිරිවැයෙන් කොතනකොටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්? මම ආන්තික්‍රමයේ ගණනය කරනනම් ප්‍රථමයෙන් අපි හොයන්න ඕන මොකද්ද? ඒකකයක ප්‍රමිතාන්තිකය හා ඒකකයක සත්‍යාන්තිකය ආන්ති ක්‍රමයේ භාවිත කරනවා. කොහොමද ඒක ප්‍රමිතාන්තිකය ගන්නේ? ප්‍රමිත විකුණුම් මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කරනවා. ඒතර ඒවල නම් 100 80 110 95. ඒතර 20 15. සත්‍යාන්තිකය කොහොමද ගන්නේ? සත්‍ය විකුණුම් මිලෙන් අපි අඩු කරන්නේ එකකක ප්‍රමිත පිරිවැය. ප්‍රමිත පිරිවැය. රයිට්? එතකොට 98යි සත්‍ය විකුණුම් මිල ප්‍රමිත පිරිවැය කියද? 80යි. සත්‍ය පිරිවැය නෙවෙයි අපි අඩු කරන්නේ. ආ ඊළඟට B ගේ 111යි සත්‍ය විකුණුම් මිල ප්‍රමිත පිරිවැය 95යි තුරෙනව 16ක්. දැන් අපිට පුළුවන් මේ ක්‍රම දෙක යටතේ විචලනය ගණනය කරන්න. පිරිවැටුම් ක්‍රමය සහ ආන්තික ක්‍රමය, විකුණුම් මිල විචලනය සත්‍ය විකුණුම් මිලෙන් ප්‍රමිත විකුණුම් මිල අඩු කරලා සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් ගුණ කරමු. එතකොට A ගෙනව 2100ක් ඇඩ්වර්ස්, B ගෙනව 1400ක් ෆේවරබල්. අපි ආන්තික ක්‍රමයට ගියොත් ප්‍රමිත ආන්තිකයෙන් සත්‍ය ආන්තිකය අඩු කරලා සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් ගුණ කරමු. දැන් ඔබට පේනවා මේ වරහන් ඇතුලේ අගේ වෙනස් වුණාට, ඒ වරහන් ඇතුලේ වෙනස එක නිසා, එකම අගයක් ගන්නා නිසා ඔබට පේනවා මේ ආන්තික ක්‍රමයේ යටතේ විකුණුම් මිල විචලනයේ අගයත් පිරිවැටුම් ක්‍රමයේ යටතේ විකුණුම් මිල විචලනයේ අගයත් එක හා සමානයි. ආන්තික ක්‍රම යටතේ විකුණුම් මිල විචලනයේ අගයත් පිරිවැටුම් ක්‍රම යටතේ විකුණුම් මිල විචලනයේ අගයත් එක හා සමානයි. එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. මොකද්ද? කුමන ක්‍රමයට ගන්නේ කළද? ඒ කියන්නේ මොකද්ද? පිරිවැටුම් ක්‍රමයට හෝ ආන්තික ක්‍රමයට ගන්නේ කළද විකුණුම් මිල විචලනය එක හා සමාන වේ. කුමන ක්‍රමයට ගන්නේ කරත් විකුණුම් මිල විචලනය සමානයි. රයිට්? යනවා විකුණුම් මිල විචලනය සමානයි විකුණුම් ආන්තික මිල විචලනය. ඊළඟට කියනවා ඊළඟට අපි ගණනය කරමු විකුණුම් පරිමා විචලනය සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් අයවැයගත විකුණුම් ප්‍රමාණය අඩු කරලා ගුණ කරමු ප්‍රමිත විකුණුම් මිලෙන්
එතකොට මේ තියෙන සත්‍ය හා අවයගත විකුණු ප්‍රමාණයන් A හා B භාණ්ඩයෙන් ගුණ කරමු ප්‍රමිත විකුණු මිලෙන් එවිට එනවා මෙතන 5000යි පේවරබල් 11000යි ඇඩ්වර්ස් ශුද්ධගය 6000ක් ඇඩ්වර්ස් අන්තික්‍රමයට ගන්න ගත්තොත් වරහන් ඇතුලේ එකම සංඛ්‍යාව තියෙන්නේ ප්‍රමාණය නමුත් වරහන පිටට විකුණු මිල වෙනවට කවුද ආන්තිකය ගන්න ඕන ප්‍රමිත ආන්තිකය ඒ අනුව ඔබට දැන් පේනවා මෙතනට එන්නේ 1000යි පේවරබල් මෙතන ඉන්නේ 1500 ඇඩ්වර්ස් ඒ අනුව එන්නේ 500යි ඇඩ්වර්ස් දැන් ඔබට පේනවා පිරිවැටුම් ක්‍රමයට වඩා ආන්තික ක්‍රමයේදී ගන්න එකන පරිමා විචලනය මොකද එකිනෙකට වෙනස් පිරිවැටුම් ක්‍රමයයි ආන්තික ක්‍රමයේ ගන්න වෙන පරිමා විචලන එකිනෙකට වෙනස් වඩා නිවැරදි ක්‍රමය මොන ක්‍රමයද ආන්තික ක්‍රමය වඩා නිවැරදි ක්‍රමය ආන්තික ක්‍රමය රයිට් ඊළඟට අපි යන් ඉතර ඔබ මෙතන දාගන්න නේද මේ ක්‍රමය යටතේ වෙනස් වඩා නිවැරදි ක්‍රමය ආන්තික ක්‍රමය කියලා මෙතන සටහනක් දාගන්න දැන් අපි යන් මෙන්න මේ කෑල්ල දැන් අපි මේ පාඩම ටිකක් අමාරු හරියට යනවා දැන් ඊයේ දවස් තුල දැන් සාමාන්‍යයෙන් පන්ති කරා මේ පාඩම උගන්වන පුරාපය 15කට එහා ප්‍රමාණයක් අඩුම ගානේ පැය 18ක් විතර උගන්වනවා ඒක තමයි මම මේ නේද ලඝු කළා පැය දෙකකින් ආවරණය කරන්නේ රයිට් ක්‍රමික ආන්තික පිළිවැය කරන පද්ධතියක් තුළ විචලතාවය මම මීට කලින් ඔබට ඉගැන්වුව පාඩමක් ආන්තික පිළිවැයකරණය සහ අවශෝෂණ පිළිවැයකරණය කියලා ආන්තික පිළිවැයකරණය සහ අවශෝෂණ පිළිවැයකරණය දැන් ඔබ ඒ පාඩම ඔබට අමතක නම් හරියට මතකයක් නැත්නම් මොකද කරන්න ඕනේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා ප්‍රථමයෙන් ඔබ අධ්‍යයනය කරලා එන්න ආන්තික පිළිවැයකරණය සහ අවශෝෂණ පිළිවැයකරණය එහෙම නැත්නම් මෙතනින් එහා ඔබට තේරෙන්නේ නැහැ රයිට් ඉතින් එතෙන්දී අපි ඉගෙන ගත්තා පිරිවැය ක්‍රම පද්ධති දෙකක් අවශෝෂණ පිරිවැයකරණය සහ ආන්තික පිරිවැයකරණය අවශෝෂණ පිරිවැයකරණයේදී මොකද වෙන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය පොදුකාර පිරිවැය සියල්ල භාණ්ඩ ඒකකයට අන්තර්ගහණය කරනවා කළා කෙලින්ම නේද විකුණුනොත් ලාභ ලාභ ගිනුමට යනවා නොවිකුණුනොත් බැලන්ස් ෂීට් එකට යනවා නමුත් අපි ආන්තික ක්‍රමයේ යොදා ගන්නවා නම් බාණ්ඩ ඒකකයට අන්තර්ගහණය කරන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ මොන පොදුකාර විතරද? විචල්්‍ය පොදුකාර පිරිවැය විතරයි. ස්ථාර පොදුකාරය මොනව කරන්නේ නැද්ද අපි? අන්තර්ගහණය කරන්නේ නැහැ. ස්ථාර පොදුකාරය අපි අන්තර්ගහණය කරන්නේ නැහැ. එහෙමනම් දැන් අපේ මාතෘකාව මොකද? ප්‍රමිත ආන්තික කරන පිරිවැය පද්ධතිය තුළ විචලතාවයන්. ඒ කියන්නේ අපි මාර්ජිනල් කොස්ටින් භාවිතා කරනවා නම් ආන්තික පිරිවැය ක්‍රමය භාවිත කරනවා විචලතාවයන් ගන්න කිරීම තමයි දැන් කතා කරන්න යන්නේ. එහෙනම් අපි මෙතෙක් වෙලා අපි කතා කරන්නේ නැත්තේ මොන පිරිවැය පද්ධතියක් තුළද? මෙන්න මේ අවශෝෂණ පිරිවැය පද්ධතියක් ආයතනයේ අනුගමනය කරනවායි කියලා උපකල්පනය කළ තමයි විචලනයන් ගන්න කරන්නේ නැත්තේ. පැහැදිලිද? නමුත් අවශෝෂණ පිරිවැය ක්‍රමය වෙනුවට ආන්තික පිරිවැය ක්‍රමය අපි භාවිත කරනවා මෙන්න මේ වෙනස්කම් වෙනවා. හොඳට බලා ගන්න දෙකේදීම ඍජු ද්‍රව්‍ය සහ ඍජු ශ්‍රමය සහ විචල්‍ය පොදුකාරය යනෝනේ මේ මේ මෙතන ඕහෙඩ් ඇතුළත් විචල්‍ය පොදුකාර පිරිවැය තියෙනෝනේ රයිට් එහෙනම් පළවෙනි එක ඔබ මතක තියාගත්ත යුතුයි ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාර පිරිවැය විචලනය ගන්න කිරීමට කිසිදු බලපෑමක් නැහැ ඒව එලෙසමයි වෙනස පටන් ගන්න කාගෙන්ද ස්ථාවර පොදුකාර පිරිවැය එහෙනම් පළවෙනි එක තමයි ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාර සම්බන්ධයන් විචලනය ගන්න කිරීමේදී වෙනසක් ඇති වෙන්නේ නැහැ. දෙක දැන් ආන්තික පිරිවැයකරණයේදී ස්ථාර පොදුකාර ප්‍රය අන්තර්ගහණය වෙන්නේ නැහනේ. ස්ථාර පොදුකාරය අන්තර්ගහණය වෙන්නේ නැත්නම් දැන් ඔබට මතකයි ස්ථාර පොදුකාරය වල විචලනය. ස්ථාර පොදුකාර වල විචලනයන් අපි කොටස් දෙකකට ගත්තා. වියදම් විචලනය සහ මොකද පරිමා විචලනය ස්ථාර පොදුකාරයේ අන්තර්ගහණය කිරීමක් වෙන්නේ නැත්නම් ස්ථාර පොදුකාරය වල පරිමා විචලනයක් ගන්න කරන් දෙයක් නැහැ ගන්න කරන් තියෙන මොන විචලනය විතරද වියදම් විචලනය විතරයි ඔබට මතක ඇති ස්ථාර පොදුකාර වල වියදම් විචලනය කොහොමද අපි ගත්තේ අයවැයගත පොදුකාර වියදම හා මොකද සත්‍ය පොදුකාර වියදම අතර වෙනස රයිට් එනවා විස්තර පොදුකාරයේ අන්තර්ගහණය වෙන්නේ නැත්නම් මෙන්න මේ අන්තර්ගහන අනුපාතයක් අපි ගන්නේ කරන්නේ නැහැ. පැහැදිලිද? ඒතර ආන්තික පිරිවැය කරනේදී පොදුකාර පිරිවැය අන්තර්ගහන්නේ නැහනේ. අන්තර්ගහණය කිරීමක් වෙන්නේ නැත්නම් ස්ථාර පොදුකාර සම්බන්ධයෙන් මෙන්න මෙහෙම අපි විචලනයන් රාශියක් ගන්නේ කරන්නේ නැහැ.
ස්ථාර පොදුකාර සම්බන්ධයෙන් අපි ගන්න එකන එකම විචලනය තමයි කවුරු විතරද වියදම් විචලනයේ විතරයි පරිමා විචලනයක් ගන්නේ කරන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි පරිමා විචලනය ගන්න එක නැත්නම් එයාගේ මේ අනු විචලනයන් දෙක ගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. ඒක පළවෙනි වෙනස. එතකොට මෙතන හයිලයිට් කරන්න ස්ථාර පොදුකාර වියදම් විචලනය විතරයි ගන්නේ කරන්නේ පරිමා විචලනය ගන්න වෙන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි වෙනස දැන් ඔබට මතක ඇති අපි විකුණුම් විචලනයන් ගන්න කරනකොට අපි කතා කරා පිරිවැටුම් ක්‍රමය සහ මොකද ආන්තික ක්‍රමය කියලා දෙකක්. පිරිවැටුම් ක්‍රමය යොදා ගන්න ඕන යොදාගන්නේ විකුණුම් මිල. එතකොට අපිට පිරිවැහි බලපෑමක් නැහැ විකුණුම් මිලනේ ගන්න සඳහා යොදාගන්නේ. නමුත් ආන්තික පිරිවැය යොදා ගන්න සොරි අපි ආන්තික ක්‍රමය යොදා ගන්නවා නම් යොදාගන්නේ ඒකකේක ලාභය. හෙවත් ආන්තිකය. දැන් ඔබ බලලා ගන්න එපා මෙතන ආන්තික ක්‍රමයයි මේ අපි කතා කරන ආන්තික ක්‍රමය කියන්නේ දෙකක්. දැන් කතා කරන්නේ ආන්තික පිරිවැය ක්‍රමය. මෙතන මේ තියෙන්නේ මොකද්ද? ආන්තික ක්‍රමය කියන්නේ විකුණුම් මිල වෙනුවට ලාභය යොදා ගැනීම. පැහැදිලිද? එතකොට දැන් අපි ආන්තිකය ගන්න කරනකොට කොහොමද ගත්තේ ප්‍රමිත විකුණුම් මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කරානේ. අපි අවශෝෂණ පිරිවැය ක්‍රමය යොදා ගත්තා නම් මෙන්න මේ ප්‍රමිත පිරිවැය හැදෙන්නේ කොහොමද? ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය විචල්‍ය පොදුකාර සහ කවුද? ස්ථාර පොදුකාරය හතර දෙනාගෙන්. ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාර සහ ස්ථාර පොදුකාරයයි. ස්ථාර පොදුකාරයත් අන්තර්ගහණය කරනවා. රයිට්. මම මෙහෙම පෙන්නුවොත් අපි හිතමු විකුණුම් විචලනයන් අපි ගණනය කිරීම සඳහා යොදාගන්නේ ආන්තික ක්‍රමය. මේ ආන්තික ක්‍රමය අපි ඊට ආපහු කතා කරන්න පුළුවන් අවශෝෂණ පිරිවැය යටතේ සහ ආන්තික පිරිවැය. මෙතන ආන්තිකයි මෙතන ආන්තිකයි පටලවා ගන්න එපා. ඒ සංකල්ප දෙක. ඊතර අපි අවශෝෂණ පිරිවැය ක්‍රමය යොදා ගන්නවා නම් කොහොමද ඒකකයක පිරිවැය ගන්නේ කරන්නේ? ඩිරෙක්ට් මැටීරියල් ධන, ඩිරෙක්ට් ලේබර් ධන, වේරියබල් ඕවර්හෙඩ් ප්ලස් ෆික්ස් ඕවර්හෙඩ්. මේ හතර දෙනාගෙම පිරිවැය සෙලින් ප්‍රයිස් එකෙන් අඩු කරාම තමයි ඒකකයක ආන්තිකය එන්නේ. සේල්ස් මාර්ජින් එකෙන්. විකුණුම් මිලෙන් මේ හතර දෙනාගෙන් පිරිවැය අඩු කරනවා. පැහැදිලිද? නමුත් අපි ආන්තික ක්‍රමය යොදා ගන්නවා නම් විකුණුම් ආන්තිකය කොහොමද ගන්න කරන්නේ? සෙලින් ප්‍රයිස් එකෙන් අඩු කරන්නේ ඩිරෙක්ට් මැටීරියල් ප්ලස් ඩිරෙක්ට් ලේබර් ප්ලස් වේරියබල් ඕවර්හෙඩ් විතරයි. ඒතර ඩිරෙක්ට් මැටීරියල් කියන්නේ විචාල පිරිවැය. ඩිරෙක්ට් ලේබර් කියන්නේ විචාල පිරිවැය. වේරියබල් ඕවර්හෙඩ් කියන්නේ විචාල පිරිවැය. විකුණුම් මිලෙන් දැන් අඩු වෙන්නේ කවුරු විතරද? විචල්්‍ය පිරිවැය විතරයි. විකුණුම් පිරිවැයෙන් විචල්්‍ය පිරිවැය අඩු වුණාන් පස්සේ අපි නමක් කියන මොකක් කියලාද? දායකය, කන්ට්‍රිබියුෂන්. පැහැදිලිද? එහෙනම් අපි ආන්තික පිරිවැය ක්‍රමය නම් යොදාගන්නේ ආන්තික පිරිවැය ක්‍රමය නම් යොදාගන්නේ අන්න ඒකකයක ආන්තිකය වෙනුවට අපි කියන්න පුළුවන් ඒකකයක දායකය කියලා. ඒතර ඒකකයක ප්‍රමිත දායකය, ඒකකයක සත්‍ය දායකයයි. අපි අඩු කරන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. මොන විචල්්‍ය පිරිවැයද? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, විචල්්‍ය පොදුකාරය. පැහැදිලිද? රයිට්. ඒක තමයි මෙතෙන්දි කියන්නේ. රයිට්. අපි බලමු ගානක් කතා කරලා මේක අවබෝධ කරගන්න. කියව ගන්න මේ ගාන.
එතකොට අපිට ප්‍රමිත පිරිවැය පත්‍රිකාව දීලා තියෙනවා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් රුපියල් 400 ගානේ කිලෝග්‍රෑම් 0.5 යන්නේ මේ භාණ්ඩ හදන 200යි ශ්‍රම පැය දෙකක් 200 ගානේ යනවා විචල පොදුකාරය පැය දෙකට විචල පොදුකාරය අන්තර්ගහන අනුපාතය ප්‍රමිත අන්තර්ගහන අනුපාතය 30යි විස්තර පොදුකාරය පැයකට අන්තර්ගහණය කරනවා 370 ගානේ යනවා ඒකකයක ප්‍රමිත පිරිවැය වෙනවා 1400යි ප්‍රමිත ලාභය ඕනම් මේ ප්‍රමිත ලාභයට කියන්න පුළුවන් ප්‍රමිත ආන්තිකය මේ යගේ තමයි අපි නේද ආන්තික ක්‍රමයේ යටතේ අන්තර්ගහන පිරිවැය අනුගමනය කරනවා නම් අන්තර්ගහන පිරිවැය අනුගමනය කරනවා ආන්තික පිරිවැය යටතේ විචලනයන් ගන්නේ කිරීම සඳහා යොදාගන්නේ විකුණුම් විචලනයන් ගන්නේ කිරීම සඳහා යොදාගන්නේ අපි යොදාගන්නේ පිරිවැටුම් ක්‍රමය නම් යොදා ගන්න ඕන කියද රුපියල් 2000 right ජුනි මාස සඳහා අයවැය ගත නිමවුම ඒක 5100යි සත්‍ය ප්‍රතිඵල දීලා තියෙනවා ඒක 4850ක් මිලියන 9.56ට විකුණලා රුපියල් 980000ක මුළු පිරිවැය කරතේ කිලෝග්‍රෑම් 2300ක් භාවිතා කළා පැය 8500 සඳහා මිලියන 1.68ක් ගෙවලා සත්‍ය මෙහෙයුම් පැය ගන්න 8000යි විචල්‍ය පොදුකාර 260000යි ස්ථාර පොදුකාර මිලියන 4.23යි සියලුම විචලතාවයන් ගන්නේ කොට මෙන්න මෙතන හයිලයිට් කරන්න අපෙන් අහනෝ මෙහෙයුම් ප්‍රකාශනයක් පිල්ල කරන්න මෙහෙයුම් ප්‍රකාශනයක් කියන පුතේ අයවැයගත ලාභය හා සත්‍ය ලාභය සංසන්දනය කිරීමේ ප්‍රකාශයක් අයවැයගත ලාභය හා සත්‍ය ලාභය සංසන්දනය කිරීමේ ප්‍රකාශයක් රයිට් එහෙනම් මම මෙහෙම ගත්තා මම ගත්තා කොටස් දෙකකට ආන්තික පිරිවැය යටතේ සහ මද අවශෝෂණ පිරිවැය යටතේ කොහොමද විචලනයන් ගන්නේ කරන්නේ ප්‍රථමයෙන් අපි හොයාගන්න ඕන ආන්තික පිරිවැයත්තේ සහ අවශෝෂක පිරිවැය යටතේ ඒකකයක පිරිවැය සහ ඒකකයක ලාභය. එතකොට අපි ආන්තික පිරිවැය සහ අවශෝෂක මැද ඍජු ද්‍රව්‍ය දෙන්නටම ගන්නවා. දෙන්නගෙම ඍජු ද්‍රව්‍ය පිරිවැය එනවා. ඍජු ශ්‍රම පිරිවැයත් දෙන්නටම එලෙසම එනවා. විචල්‍ය පොදුකාරයත් එනවා. වෙනස් වෙන්නේ කොතනින්ද? ස්ථාවර පොදුකාරය ආන්තික පිරිවැය යටතේ ඒකකයක පිරිවැයට ගන්නේ නැහැ අපි අන්තර්ගහණය කරන්නේ නැහැ නමුත් අවශෝෂණ පිරිවැය යටතේ ඒකකයට අන්තර්ගහණය කරනවා එiano අපි ආන්තික පිරිවැය භාවිතා කරනවා නම් ඒකකයක ප්‍රමිත පිරිවැය වශයෙන් දකින්න ඕන රුපියල් 660යි අවශෝෂණ පිරිවැය ක්‍රමයේ භාවිතා කරනවා නම් ඒකකයක ප්‍රමිත පිරිවැය වශයෙන් දකින්න ඕන 1400යි ඒ අනුව දැන් මෙන්න මෙතන විකුණුම් මිලේ මේ තියෙන විචල පිරිවැය විතරයි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය විචල පොදුකාරය ත්‍රිවිකුණු මිලේ මේ කියන විචාල පිරිවැය අඩු කරන්නේ අපි කියන්නේ මෙතන ප්‍රමිත දායකය. නමුත් අවශෝෂණ පිරිවැයකදී ප්‍රමිත දායකය කියලා එකක් නැහැ. අවශෝෂණ ක්‍රමයේදී තියෙන මොකද්ද ප්‍රමිත ලාභය. ඇයි? ප්‍රමිත විකුණු මිලෙන් ප්‍රමිත මුළු පිරිවැයම අඩු කරන නිසා. පැහැදිලිද? ආන්තික පිරිවැය ක්‍රමය දාගන්න අපිට ලැබෙන්නේ ඒකකයේ ප්‍රමිත දායකය. අවශෝෂණ පිරිවැය ක්‍රමය දාගන්නම් ඒකකයේ ප්‍රමිත ලාභය තියෙන්නේ. පැහැදිලිද? රයිට්. දැන් අපි මේ ක්‍රම දෙක යටතේ අවශෝෂණ සහ ආන්තික පිරිවැය යටතේ විචලනයන් ගන්න එක කරගෙන යන්න. ඉස්සෙල්ලාම ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය ඍජු ද්‍රව්‍ය මිල විචලනය ස්ටෑන්ඩර්ඩ් ප්‍රයිස් එකෙන් ඇක්චුවල් ප්‍රයිස් එක අඩු කරලා ඇක්චුවල් කන්ටෙන් ගුණ කරමු. එතකොට ස්ටෑන්ඩර්ඩ් ප්‍රයිස් එක 400යි ඇක්චුවල් ප්‍රයිස් එක අපිට හොයන්න පුළුවන් 980000 සත්‍ය ද්‍රව්‍ය පිරිවැය මෙතන දීලා තියෙනවා. 980000 2300ක් අරන් තිනෝ කිලෝග්‍රෑම්. එතකොට සත්‍ය මිල හොයන්න පුළුවන් 980000 කියෙන් බෙදලාද? 2300ෙන් බෙදලා. ඊතර ඕක බෙදුවාම දශම වෙනවනම් ඔය 980000 බෙදීම 2300 දශම වෙනවනම් දශම ස්ථාන ගොඩක් තියෙනවා. මෙන්න මේ ස්ට්‍රැටජි එක. මේ කියන උපක්‍රමය භාවිතා කරන්න. මොකද්ද? 400 ඍණ 980000 බෙදීම 2300 කියලා විතරක් ඔබ ලියන්න. සුළු කරන්න යන්න එපා. ඒකනේ සත්‍ය මිල. වාරයක් 2300. දැන් ඔබ මොකද කරන්න ඕන? මේකේ වරහන් ඉවත් වෙනකොට මොකද වෙන්නේ? 2300 400ෙන් ගුණ වෙනවා. මෙතන 2300ෙන් ගුණ වෙනකොට මේ 2300ට මේ 2300 මොකක් වෙනවද? කැපිලා යනවා. ඒක නිසා මේක සුළු කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි 2300 ගුණ කිරීම 400 ඍණ කෙලින්ම 980000 ගන්න. එවිට ඔබට දශම ස්ථාන වලින් තොරව දශම ස්ථාන වල බලපෑමෙන් තොරව අගය ගන්න පුළුවන්. දරනෝ 60000ක් ඇඩ්වර්ස්. ඔය අවශෝෂණ පිරිවැය කරන යර්ථේ. ඒතර ආන්තික පිරිවැය මේක තුන ඔබට ඕන නම් ඔබගේ ස්ටඩි පැක් එකේ තියෙන මේ විදියට කිලෝග්‍රෑම් 2300 සඳහා වැය විය යුතු පිරිවැය
නමුත් වැය වූ පිරිවැය. ඒතර මේ ඉස්තරි පැක්කේ දෙන්නේ මම ඊයේ කියපු විදිහට මෙන්න මේ කියන සූත්‍රය මොනවා කළද? වියෝජනය කළා. Actual quantity into standard price තමයි මේ තියෙන්නේ. පළවෙනි වාක්‍යය. කිලෝග්‍රෑම් 2300 සඳහා වැය විය යුතු පිරිවැය. විය යුතු පිරිවැය කියන්නේ ස්ටෑන්ඩ් නේද? Actual quantity එක standard price එකේ. ඔබට ඕන මෙතෙන් දාන්න පුළුවන් මේ තියෙන මොකද්ද? Actual quantity into standard price. සත්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? Actual quantity into what? Actual price කියන එක. Right? මේ ඔබේ study pack එකේ හදපු විදිය. ඔබට ඕන මේ විදිහට විභාගෙදී හදන්න පුළුවන්. ඕන මෙහෙමත් හදන්න පුළුවන්. Tamanට කැමති ලේසි ක්‍රමයක් ගන්න. එතකොට අපි ආන්තික පිරිවැය භාවිත කරොත් අපි කියවනේ ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාර දක්වා ගානේ කිරීම වල කිසිදු වෙනසක් නැහැ. Right? ඒ ආකාරයෙන් ශ්‍රම භාවිත ද්‍රව්‍ය භාවිත විචලනය ප්‍රමිත ප්‍රමාණය ඍණ සත්‍ය භාවිත ප්‍රමාණය වාරයක් ප්‍රමිත මිල තුරබ්‍ර මේ ගානේ කිරීම තේරුම් ගන්න පුළුවන්. අපි ඊයේ පැහැදිලි කරා කොහොමද මේව ගානේ කරන්න කියලා. දැන් මට කියන්න අවශ්‍ය මේ ඔබගේ ස්ටඩි පැකේ ගානේ කරපු විදිය. දැන් මට කියන්න අවශ්‍ය මොකද්ද? ඔබ ආන්තික ක්‍රමය භාවිත කරත් පිළිතුර එමමයි. ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාර දක්වා කිසිම බලපෑමක් නැහැ. ඊළඟට ශ්‍රමය ශ්‍රම අනුපාත විචලනය ප්‍රමිත අනුපාතයෙන් සත්‍ය අනුපාතයේ අඩු කළ ගුණ කරමු සත්‍ය ගෙව් පෑ ගානින් ප්‍රමිත අනුපාතයේ 200යි සත්‍ය අනුපාතය වන්න පුළුවන් මිලියන 1.68 ගෙව් සත්‍ය පෑ ගානින් බෙදමු 8500ෙන් සුළු කරන්න යන්න එපා මෙතන. ගුණ කරන්න 8500ෙන් මේකේ උත්තරය ගන්න කොහොමද? එක සැරේම 8500 ගුණ කරන්න 200ෙන් අඩු කරන්න කීයද? මිලියන 1.68ක්. ඒතර මේ 20000 එක සැරේ ගන්න පුළුවන්. මේ ඔයාලගේ ස්ටඩි පැක් එකේ උත්තරේ ගත්ත ආකාරය ශ්‍රමපෑ 8500 දැරිය යුතු පිරිවැය කියන්නේ මොකද්ද? ඇක්චුවල් අවර්ස් පේඩ් ඉන්ටු මොකද්ද? ස්ටෑන්ඩඩ් රේට්. නමුත් සත්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? ඇක්චුවල් අවර්ස් පේඩ් ඉන්ටු ඇක්චුවල් රේට් එකේ යගේ. පැහැදිලිද? රයිට්. ඉතින් ඔබ ආන්තික ක්‍රමය භාවිත කරත් ඒ විදිහම තමයි. කිසිම වෙනසක් නැහැ. ආන්තික පිරිවැය ක්‍රමය භාවිත කරත් එලෙසමයි. ඊළඟට අක්‍රිය කාල විචලනය සත්‍ය වැඩ කළ සහ සත්‍ය ගෙව්පෑ අතර වෙනස ගුණ කරන ප්‍රමිත අනුපාතයෙන් ආන්තික පිරිවැය ක්‍රමයේදීත් එමමයි. ඊළඟට ශ්‍රම කාර්යක්ෂමතා විචලනය සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පෑවලින් සත්‍ය වැඩ කළ පෑ අඩු කළා ගුණ කරනවා ප්‍රමිත අනුපාතයෙන්. ඔබට මේවා ගෙදරදී හිමීන් සැරේ අවබෝධ කරගන්න මම ඊයේ පැහැදිලි කරලා තියෙන මේවා ගන්න එකන හැටි ගාන අරගෙන ඉතින් ආන්තික ක්‍රමයේ භාවිත කරත් එලෙසමයි. ඊළඟ විචල්‍ය පොදුකාරී වියදම් විචලනය ස්ටෑන්ඩඩ් VOH absorption rate එකෙන් ඇක්චුවල් VOH absorption rate එක අඩු කළ අඩු කරන්න sorry ගුණ කරන්න ඇක්චුවල් hours work සත් නේද ප්‍රමිත විචල්‍ය පොදුකාරී අන්තර්ගහන අනුපාතයෙන් අඩු කරමු සත්‍ය විචල්‍ය පොදුකාරී අන්තර්ගහන අනුපාතය ගුණ කරමු සත්‍ය වැඩ කළ පැය ගාණෙන්. මේ ඔයාලගේ ස්ටඩි පැක් එකේ තියෙන ක්‍රමවේදය මේ ගැන මේ වරහණෙන් වියෝජනය කළා. දැන් මෙතන නම් මේ උඩ කෑල්ල තමයි ස්ටෑන්ඩඩ් VOH absorption rate into actual hours work. මේ තියෙන්නේ actual hours VOH absorption rate actual VOH absorption rate into actual hours work තමයි මේ 200ට තියෙන්නේ. right? ඒතර අපි ආන්තික පිරිවැය ක්‍රමය භාවිත කළාත් එලෙසමයි. ඒ ආකාරයෙන් විචාල පොදුකාර කාර්යක්ෂමතා විචලනයක් ක්‍රම දෙක යටතේම ඒ ලෙසමයි. ඊළඟ අපි කිව්වා ස්ථාර පොදුකාර සම්බන්ධයෙන් අපි ගන්නේ කරන්නේ ආන්තික ක්‍රමයේ භාවිත කරන වියදම් විචලනය විතරයි. පරිමා විචලනයක් ගන්නේ කරන්නේ නැහැ. එහෙනම් ක්‍රම දෙකේම වියදම් විචලනය නේද? වියදම් විචලනය අපි ගන්නේ බජටඩ් ෆික්ස් ඕවර්හෙඩ් එකෙන් ඇක්චුවල් ෆික්ස් ඕවර්හෙඩ් එක අඩු කරනවා. අයවැයගත ස්ථාර පොදුකාර පිරිවැයෙන් සත්‍ය ස්ථාර පොදුකාර පිරිවැය අඩු කරනවා. ඒකට ආන්තික පිරිවැය ක්‍රමයේ එලෙසමයි. එහෙනම් මට කියන්න අවශ්‍යුනේ මොකද්ද? මෙන්න මේ පොයින්ට් එක දක්වා. මෙන්න මේ පොයින්ට් එක දක්වා අපි අවශෝෂණ පිරිවැය ක්‍රමයේ භාවිත කරත් ආන්තික පිරිවැය ක්‍රමයේ භාවිත කරත් කිසිදු වෙනසක් නැහැ. ද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය පොදුකාරය කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ස්ථාර පොදුකාරය වල කවුද විතරද? පරිමා විචලනය විතරක් ගණනය කරනවා. මොන පිරිවැය ක්‍රමයේද? ආන්තික ක්‍රමය යටතේ. මෙන්න මෙතනින් එහා තමයි වෙනස් වෙන්නේ. රයිට්. ඊට අපි
අවශෝෂණ පිරිවැය කරන යත්තේ ස්ථාවර පොදු කාර්ය පරිමාව විචලනය ගන්නය කරනවා. ඇක්චුවල් ප්‍රඩක්ෂණ එකෙන් බජට ප්‍රඩක්ෂණ එක අඩු කරලා ඒකකයක FOH අන්තර්ගහන අනුපාතයෙන් ගුණ කරනවා. පරිමාවේ වෙනස ඒකකයක ස්ථාර පොදු කාර්ය අන්තර්ගහන අනුපාතයෙන් ගුණ කරනවා. දැන් අපි ආන්තික පිරිවැය ක්‍රමය යොදාගත්තේ නම් අන්න ස්ථාර පොදු කාර්ය මොකද? පරිමාව විචලනයක් ගන්නේ කරන්නේ නැහැ. පැහැදිලිද? ස්ථාර පොදු කාර්ය පරිමාව විචලනයක් ගන්නේ කරන්නේ නැහැ. විකුණුම් විචලනය. විකුණුම් මිල විචලනය අපි අරගෙන යොදාගෙන තියෙන ආන්තික ක්‍රමය. එතකොට ඇක්චුවල් සේල්ස් මාර්ජින් එකෙන් ස්ටෑන්ඩඩ් සේල්ස් මාර්ජින් එක අඩු කරලා ගුණ කරනවා ඇක්චුවල් සේල්ස් ක්වොන්ටිටි එකෙන්. ඇක්චුවල් සේල්ස් මාර්ජින් එක 571.13යි. ඒ කියන්නේ 571.13 අපි ගන්න මෙන්න මෙහෙම. ඒක පුතා 571.13 ගන්න වෙන මෙන්න මෙහෙම. සත්‍ය විකුණුම් මිල දීලා තියෙනවා. සත්‍ය විකුණුම් මිල මෙන්න මෙතන හොයාගන්න පුළුවන් ඕනනම් මිලියන 9,560,000 කියනද 4,850 බෙදුවාම සත්‍ය විකුණුම් මිල හොයාගන්න පුළුවන්. ඒ සත්‍ය විකුණුම් මිලෙන් අඩු කරමු මෙන්න මේ ඒකකයක ප්‍රමිත පිරිවැය වෙච්ච කීයද 1,400. ඉතුරු වෙනවා සත්‍ය ආන්තිකය. එලෙස ගන්නේ කරමු සත්‍යාන්තිකය තමයි 571.13. ඒකෙන් අඩු කරමු ඒකකයේ ප්‍රමිතාන්තිකයේ 600යි ගුණ කරමු සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන්. දැන් මේ ගාන හිමීන් සැරේ ගෙදරදී හදන්න කලබල වෙන්නේ නැතුව. ඊටට එනවා විකුණුම් ආන්තික මිල විචලනය 140,000යි. නමුත් අපි ආන්තික පිරිවැය ක්‍රමය යොදාගන්නම් විකුණුම් ආන්තික මිල විචලනේ නෙවෙයි මිලක් නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මොකද? දායකයක්. ඇයි විකුණුම් මිලෙන් විචල්‍ය පිරිවැය අඩු කළා. ඒ නිසා අපි එතනට කියන්නේ විකුණුම් මම මෙතන රතු පාටින් දාලා තියෙනවා. විකුණුම් මොකක් කියලාද? දායක මිල විචලනය. විකුණුම් දායක මිල විචලනය. කොහොමද හොයන්නේ? සත්‍ය දායකයෙන් ප්‍රමිත දායකය අඩු කළා. සත්‍ය විකුණුම් මිලෙන් වැඩි කරනවා. කොහොමද සත්‍ය දායකය ගන්නේ? මේ 1311.13 ආවේ ඔබ දාගන්න සටහනක්. සත්‍ය විකුණුම් මිලෙන් සත්‍ය විකුණුම් මිලෙන් අඩු කරන්නේ ඒකකයක ප්‍රමිත විචල්‍ය පිරිවැය. සත්‍ය විකුණුම් මිලෙන් අඩු කරන්නේ ඒකකයක ප්‍රමිත විචල්‍ය පිරිවැය. ඊතර ඔබට ඒ 1,311.13 ඒකකයක ප්‍රමිත දායකය අපි මෙතෙන්දී හොයාගත්තා. මෙන්න මෙතෙන්දී ඒකකයක ප්‍රමිත දායකය 1,340යි. ඒ අනුව ඒක සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් ගුණ කරාම එනවා 140,000 ඇඩ්වර්ස්. දැන් මෙතනත් ඇවිල්ලා දෙනවා කියද 140,000 ඇඩ්වර්ස්. මෙතනත් ඇවිල්ලා දෙනවා 140,000 ඇඩ්වර්ස්. දෙකම එක හා සමානයි. එහෙනම් අපේ නිගමනය මොකද්ද? අවශෝෂණ පිරිවැය ක්‍රමය අනුගමනය කළද ආන්තික පිරිවැය ක්‍රමය අනුගමනය කළද විකුණුම් මිල විචලනය එක හා සමාන වේ. අවශෝෂණයේ ක්‍රමය අනුගමනය කළද ආන්තික ක්‍රමය අනුගමනය කළද විකුණුම් මිල විචලන එක හා සමාන වේ. රයිට්. ඊට දැන් අපි මීට කලින් කිව්වා විකුණුම් මිල විචලනය සමානයි විකුණුම් ආන්තික මිල විචලනය. මෙතන විකුණුම් මිල විචලනය කිව්වේ පිරිවැටුම් ක්‍රමය. දැන් මේව එකිනෙකට පටලවා ගන්න එපා. පිරිවැටුම් ක්‍රමය යටතේ විකුණුම් මිල විචලනය විකුණුම් ආන්තික මිල විචලනය සමානයි කියලා මීට කලින් ඔප්පු කරා. දැන් ඔප්පු කරා විකුණුම් ආන්තික මිල විචලනය සමානයි විකුණුම් දායක මිල විචලනය කියලා. ඊතර පිරිවැටුම් යටතේ මිල විචලනය සමානයි විකුණුම් ආන්තික මිල විචලනයට. විකුණුම් ආන්තික මිල විචලනය සමානයි විකුණුම් දායක මිල විචලනයට. එහෙනම් අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ තුන් දෙනාම එක හා සමානයි. කොහොමද? පිරිවැටුම් ක්‍රමයේ යටතේ මිල විචලනය සමානයි ආන්තික ක්‍රමයේ යටතේ මිල විචලනය. හැබැයි ආයතනයේ අනුගමනය කරන්නේ අවශෝෂණ පිරිවැය කරන්නේ. රයිට්. මෙතනදීත් අවශෝෂණ පිරිවැය, මෙතෙන්දීත් අවශෝෂණ පිරිවැය. මෙතෙන්දි මොකද ආයතනය ආන්තික පිරිවැය ක්‍රමය යොදා ගන්න අපි ගන්න විකුණුම් දායක මිල විචලනය. එහෙනම් මේ තුන් දෙනාගේ මගේ එක හා මොකක් වෙනවද? සමාන වෙන්න ඕන. මේක විභාග පරීක්ෂාවට හොඳ පොයින්ට් එකක් MCQ එකක් හදා ගන්න. රයිට්. විකුණුම් පරිමා විචලනය සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් අයවැයගත විකුණුම් ප්‍රමාණය අඩු කළ මෙතන ගුණ කරන්නේ ඒකකයක ප්‍රමිත ආන්තිකයෙන්. මෙතන සත්‍ය විකුණුම් ප්‍රමාණයෙන් අයවැයගත විකුණුම් ප්‍රමාණය අඩු කළා ඒකකයක ආන්තිකය වෙනුවට ඒකකයක
ප්‍රමිත දායකය ගන්නවා ස්ටෑන්ඩඩ් කන්ට්‍රිබියුෂන් එක රයිට් ඒ අනුව ඔබට පේන පරිමා විචලනය ක්‍රම දෙක යටතේ එකිනෙකට මොකක් වෙනවද වෙනස් වෙනවා පරිමා විචලනය වෙනස් වෙනවා මෙහෙයුම් ප්‍රකාශන මෙහෙයුම් ප්‍රකාශන කියන්නේ පුතා අයවැයගත ලාභය හා මොකද සත්‍ය ලාභය සංසන්දනය කිරීම කොහොමද අපි මෙහෙයුම් ප්‍රකාශනයක් හදන්නේ මෙන්න මේ විදිහට අපි අවශෝෂණ පිළිවැය ක්‍රමය ගන්නවා කියමුකෝ මෙහෙයුම් ප්‍රකාශය හදන්නේ මෙහෙම උඩට ගන්නවා අයවැයගත ලාභය මෙන්න මෙතන පුදාවට අකුර ඔබට පේන්නේ නැත්තම් මේ දීලා තියෙන්නේ මොකද්ද අයවැයගත විකුණුම් ප්‍රමාණය ගුණ කරන ඒකකයක ප්‍රමිත ආන්තිකය අයවැයගත ලාභය ගන්නේ කොහොමද අයවැයගත විකුණුම් ප්‍රමාණය ගුණ කරන ඒකකයක ප්‍රමිත ආන්තිකය ඉතුරු වෙනවා මෙතන අයවැයගත ලාභය මේකට අපි ගන්නේ කරනවා මේකට අපි ගලපනවා විකුණුම් පරිමා ලාභ විචලතාවය ඒක දනණන් එකතු වෙනවා ඇයි කිසියම් විචලනයක් ධනේ කියන්නේ අයවැයගත ලාභයට වඩා සත්‍ය ලාභය මොකක් වෙනවද වැඩි වෙනවා රයිට් එතකොට මෙතෙන්ට එකතු කරනවා අපි විකුණුම් පරිමා ලාභ විචලතාවය වාසිනා එකතු කරනවා අවාසිනා මොකක් කරනවද අඩු කරනවා දැන් අපි කියනවා එතන එන උත්තරේ සත්‍ය විකුණුම් වලින් ප්‍රමිත ලාභය දැන් එන උත්තරේට අපි කියනවා සත්‍ය විකුණුම් වලින් ප්‍රමිත ලාභය දැන් අපි මොකද කරන්නේ මේකට වාසිදායක විචලනයක් මෙතනින් ලියලා එකතු කරනවා අවාසිදායක විචලනයක් මෙතනින් ලියනවා වාසිදායක විචලනයන් වලින් අවාසිදායක විචලනයන් අඩු කරාම මෙතනට එනවා ශුද්ධ වෙනස ඒ ශුද්ධ වෙනස දනනම් අපි මේකට මොකක් කරනවද එකතු කරනවා ඒ ශුද්ධ වෙනස ඍණ නම් මේකෙන් අඩු කරනවා අන්න ඉතුරු වෙනව මොකද්ද සත්‍ය ලාභය සත්‍ය ලාභය කියන්නේ ඇත්තටම මොකද්ද පුතා සත්‍ය විකුණුම් ඍණ සත්‍ය පිරිවැය ඉතින් අපි ආන්තික ක්‍රමයේ යටතේ ලාභ ප්‍රකාශයක් හදනවා නම් උඩට ගන්නේ අයවැයගත දායකත්වය. එතන වරහණක් ඇතුළේ ලියා ගන්න අයවැයගත දායකත්වය කොහොමද ගන්නෙ? අයවැයගත විකුණුම් ඒක ප්‍රමාණය වැඩි කරන ඒකකයක ප්‍රමිත දායකය. අයවැයගත විකුණුම් ප්‍රමාණය ගුණ කරන්න අයවැයගත ප්‍රමිත දායකය. දැන් මේකට ගන්න එක කරන මේකට අපි ගලපනවා විකුණුම් පරිමා දායකත්ව විචලතාවය. විකුණුම් පරිමා දායකත්ව විචලතාවය. දැන් අපිට කියන්න පුළුවන් මේ ලැබෙන පිළිතුරට සත්‍ය විකුණුම් වලින් ප්‍රමිත දායකත්වය. දැන් පෙර පරිදිමයි වාසිදායක විචලනයන් ලියලා ඒකෙන් අවාසිදායක විචලනයන් අරගෙන ඒ වෙනස මෙතෙන්ට ගත්තාන් පස්සේ අපිට ගන්න පුළුවන් සත්‍ය දායකත්වය. මෙතෙන්ට අපි ගන්නෝ අයවැයගත ස්ථාර පිරිවැයයි අයවැයගත ස්ථාර පිරිවැයෙන් ධන හෝ ඍණ ධන නම් එකතු කරනෝ ඍණ නම් අඩු කරනෝ ස්ථාවර පිරිවැය වියදම් විචලතාවය ස්ථාවර පොදුකාර වියදම් විචලතාවය රයිට් මේකට ගලපලා අන්න අපිට එතන නෝ සත්‍ය ස්ථාවර පොදුකාර පිරිවැය එහෙම නැත්නම් මෙතන කෙලිම සත්‍ය ස්ථාවර පොදුකාර පිරිවැය ගත්තත් කමක් නැහැ අන්න එතකොට එනෝ සත්‍ය ලාභය මේක හොඳ හැටි මේ කියන ෆෝමැට් දෙක එක විනාඩි 10ක් 15ක් අරගෙන හොඳට ස්ටඩි කරලා දැන් මම වේගෙන් කියාගෙන ගියා ඔබ ගෙදරදී අපි අර කලින් හදපු ගානේ ගණන් කලින් හදපු ගානේ දක්ත මෙන්න මේ ෆෝමැට් දෙකට තනියම දාගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මෙහෙම කිව්වට වාට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. මං හදපු ගානේ දක්ත මෙන්න මෙහෙම ෆෝමැට් එකට දාලා ඔබට පුළුවන් බලන්න අයවැයගත හා සත්‍ය ලාභය ගන්නේ කරන්න. මෙන්න මේ කියන පොයින්ට් එකේ මේ කියන තැනින් විභාගයේදී සෑහෙන ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන් තැන. පහුගිය විභාග ගත්තත් මෙහෙම දක්ත දීලා එක්ක සත්‍ය ලාභය දීලා මොකක් අහනද? අයවැයගත ලාභය අහනවා. එනත අයවැයගත ලාභය දීලා සත්‍ය ලාභය අහනවා. ඒ නිසා මේ පොයින්ට් එක විභාගයට යනකොට හොඳට ස්ටඩි කරලා යන්න විභාගෙදී ප්‍රශ්න අහන්න පුළුවන් ස්ථානය. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි කතා කරමු ප්‍රමිත වර්ග. මෙන්න මේ ප්‍රමිත වර්ග දෙක මම ප්‍රථමයෙන් කතා කරනවා උද්ද උච්ච ප්‍රමිත එහෙම නැත්නම් අධිතාත්වික ප්‍රමිත ළඟා කරගත හැකි ප්‍රමිත. උච්ච ප්‍රමිත කියන්නේ පුතා ප්‍රමිතයක් හදනකොට සර්ව සුභවාදීව හිතලා මැෂින් කැඩෙන එකක් නැහැ සේවකයෝ වැඩ වර්ජනය කරන එකක් නැහැ ලයිට් යන එකක් නැහැ නේද රටේ විවිධ කලහෝකෝලහල එන එකක් නැහැ කියලා සර්ව සුභවාදීව හිතලා ප්‍රමිතය හැදුවොත් අන්න අපි කියන මොකද්ද උච්ච ප්‍රමිත ඒවත් අධිතාත්වික ප්‍රමිත මේකේ තියෙන දුර්වලතාවය තමයි මේව ළඟා කරගන්න හරි අමාරුයි උච්ච ප්‍රමිත
වල නිතරම එන්නේ අවාසිදායක විචලනයන්. ඇයි? ප්‍රමිතියට අපි ට ඇචීව් කරන්න බෑ. ළඟා කරගත හැකි ප්‍රමිත කියන්නේ මේ උච්ච ප්‍රමිත වල දුර්වලතාවයක් නේ. මේ අපි සර්ව සුභවාදීව හිතීම. එහෙම නැතුව සේවකයෝ වැඩ වර්ජනය කරાવි. ලයිට් යාවි, මැෂින් කැඩේවි. රටේ සමහර කාලට කලබල ඇති වේවි. කියලා ප්‍රමිතය හැදුවොත් අන්න අපි කියන මොකද්ද? ළඟා කරගත හැකි ප්‍රමිත. පැහැදිලිද? රයිට්. ඊළඟට පදනම් ප්‍රමිත සහ වර්තන ප්‍රමිත කියන එක දෙක එකට සාකච්ඡා කරන්න. පදනම් ප්‍රමිත නැත්නම් මූලික ප්‍රමිත කියලා කියනවා. පදනම් ප්‍රමිත කියන්නේ පුතා ප්‍රමිතය දිගු කාලයක් තිස්සේ වෙනස් කරන්නේ නැත්නම්. අන්න අපි කියන මොකද්ද? පදනම් ප්‍රමිත. අපි තමයි අර යෝගට් හදන ගානේ. අපේ මේ ගානේ මුල අපි පෙන්වුවේ ප්‍රමිත පිරිවැය යෝගට් එක හදන ආකාරය. ඒකේ කිලිලීටර් 5 කියන එක යෝගට් එකක් හදන යන කිලිලීටර් 5 කාලයක් තිස්සේ වෙනස් වෙන්නේ නැත්නම්. ඒක පදනම් ප්‍රමිතය බේස් එක. හැබැයි කෙලි ලීටරයක මිල ගත්තාම ඒ කියන්නේ ද්‍රව්‍ය එකකයක මිල කාලානුරූපව මොකක් වෙනවද? වෙනස් වෙනවනේ. එවැනි එකකට පදනම් ප්‍රමිතය හරියන්නේ නැහැ. රයිට්? ඒතර පදනම් ප්‍රමිතය කියන්නේ දීර්ඝ කාලයක් පුරවවට වෙනස් නොකරන ප්‍රමිතය. අගය. වර්තන ප්‍රමිත කියන්නේ අන්න පදනම් ප්‍රමිතයේ දුර්වලතාවයේ මගහැරලා වර්තමානයේට ගැලපෙන අයුරින් මිල ගණන් වල ප්‍රමාණය වර්තමානයේට ගැලපෙන අයුරින් ප්‍රමිතය හදලා තියෙනවා. අපි ඒකට කියන මොකක් කියලාද? වර්තන ප්‍රමිත. පැහැදිලිද? රයිට්. මෙන්න මේ ප්‍රශ්නේ කියව ගන්න. පහසඳා ප්‍රකාශ අතුරින් කුමක් අසත්‍ය වේද කියලා අහනවා. ඒ අදිතාත්වික ප්‍රමිත මගින් හඳුනා ගන්නා විචලතාවයන් ප්‍රයෝජනවත් වන්නේ ඒ තුලින් හඳුනා ගන්නා කොටස් අංශ සූක්ෂම ලෙස සුපරීක්ෂණය කිරීමෙන් විශාල පිරිවැයක් කිරීමේ ඇති කිරීමේ ඉදිරි කිරීම ඇති කරගත හැකි බැවිනි. රයිට්. අපි ඒක පොඩ්ඩක් තියමු. 2B මූලික ප්‍රමිතයන් ළඟා කරගති නොහැකිවත් එමගින් වඩා වැඩි කාර්යක්ෂමතාවයක් උදෙසා දිරිගැන්වීමක් ලබා දෙයි. එකක් පොඩ්ඩක් තියමු. 3 අදිතාත්වික ප්‍රමිත ළඟා කරගත නොහැකි බැවින් සෑම විට අහිතකරයන් විචලතාවයන් ඇතිවේ. ඔව්. මෙම ප්‍රමිතයන් අයවැය කරන සඳහා යොදාගන්නේ නම් අකාර්යක්ෂමතාවය සඳහා ඉඩදීමක් අන්තර්ගත කළ යුතුය. වර්තමාන හෝ ළඟා කරගත හැකි ප්‍රමිත අයවැයකන සඳහා වඩා හොඳ පදනමක් වේ. ඒක හරි. ඒ මන්දයත් එමගින් කළමනාකරණය බලාපොරොත්තුන පලදායිතා මට්ටම නිරූපණය කරන ලබයි. එතකොට D හරි. C හරි. තොර මේකේ පිටිතුර ගන්න පුළුවන්. B මූලික ප්‍රමිතය ළඟා කරගත්තේ නැහැ කිව්වත් මූලික ප්‍රමිත නෙවෙයි ළඟා කරගන්න අපහසු වෙන්නේ මොකද්ද? අදිතාත්වික ප්‍රමිත. රයිට්. අපි තව එකක් බලමු මේ වගේ උදාහරණයක්. ආ දැන් මේකේ නෑ. ඊළඟට පිරිවැය විචලතාවයන් සඳහා හේතු. ඔබ ඉස්සෙල්ලම සටහනක් දාගන්න මෙතන. දැන් අපි කතා කරා ද්‍රව්‍ය මිල විචලනයේ වාසි වීමට හේතු, අවාසි වීමට හේතු. ද්‍රව්‍ය භාවිත විචලනයේ වාසි වීමට හේතු, අවාසි වීමට හේතු. ශ්‍රම අනුපාත වාසි, අවාසි වීමට හේතු. ඒවත් සමග මෙන්න මේක පටලවා ගන්න එපා. මෙතන මේ හේතු කියන්නේ මොකද්ද? පිරිවැය විචලතාවයන් සඳහා හේතු. ඒ කියන්නේ ඇයි ආයතනයක පිරිවැය විචලනයක් ඇති වෙන්නේ? මේක ලේසියෙන් මතක තියාගෙන මම මෙන්න මෙහෙම ක්‍රමයක් කියන්නම්. පිරිවැය විචලනයන්ට හේතු කියලා හෙව්වොත්
ඔබට මතක නැත්තම් ඔබ හිතන්නේ මෙන්න මෙහෙම. සත්‍ය ප්‍රමිතය. දැන් ඇතැම් අවස්ථා තියෙන්න පුළුවන් විචලතාවයන් ඇති වෙන්න පුළුවන් මෙහෙම. සත්‍ය වැරදි. ප්‍රමිතය හරි. ඒ කියන්නේ මොකද්ද? ප්‍රමිතයේ කිසි වැරද්දක් නැහැ. හරි ප්‍රමිතය තමයි පියදාගෙන තියෙන්නේ. නමුත් සත්‍ය දක්ත වැරදි විදියට අපි රෙකෝඩ් කළා. වැරදි තොරතුරු අපි අපේ මූල ප්‍රකාශන වලට දැම්මොත්, අපේ පොත්පත් වලට රෙකෝඩ් වුණොත් වැරදි ප්‍රකාශ, උදාහරණ ද්‍රව්‍ය පිරිවැය වැඩියෙන් රෙකෝඩ් වුණොත් වැරදීමක් නිසා මොන විචලනද ඇති වෙන්නේ? අවාසහගත විචලනයන්නේ. එහෙනම් තොරතුරු වැරදි සහගත ලෙස, පිරිවැය තොරතුරු වැරදි සහගත ලෙස පොත්පත් වලට ගත්තොත් පිරිවැය විචලනයන් ඇති වෙන හේතුව. දෙවෙනි අවස්ථාව තමයි සත්‍ය හරි. කවුද වැරදි? ප්‍රමිතයේ වැරදි. උදාහරණ ලෙස අපි අදිතාත්වික ප්‍රමිතය යොදාගෙන තියෙනවා. එහෙම නැත්නම් පදනම් ප්‍රමිතය යොදාගෙන තියෙනවා. ළඟා කරගන්න බැරි ප්‍රමිත අපි හදලා තිබුණොත්, ඒ කියන්නේ නුසුදුසු ප්‍රමිත, යෝග්‍ය නොවන ප්‍රමිත අපි ස්ථාපිත කරලා තිබුණොත් අන්න විචලනයක් ඇතිවීම වළක්වන්න බෑ. තුන්වෙනි එක තමයි සත්‍යයත් හරි ප්‍රමිතයත් හරි. නමුත් විචලතාවය ඇති වෙනවා. ඒකට හේතුව තමයි දැන් සත්‍ය තොරතුරු හරියටම වාර්තා වෙලා තියෙනවා. එහෙයි කියලා ප්‍රමිතයේ වැරද්දකුත් නැහැ. ප්‍රමිතයත් හරියට ස්ථාපිත වෙලා තියෙනවා. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපිටම රටේ අපිටම හදිසි තත්වයක් ආවා. ආවන් පස්සේ භාණ්ඩවල මිල ඉහළ ගියා. මේක අහම්බෙන් වෙච්ච දෙයක් නේ. මේක අහඹු සිදුවීමක්. ඒතර ඒ අහඹු සිදුවීමට සත්‍ය වග කියන්න ඕනේ නැහැ. ප්‍රමිතය වග කියන්න ඕනේ නැහැ. ඒතර අහඹු සිදුවීම වුණත් අන්න විචලතාවයන් ඇති වෙනවා. එකට නුසුදුසු ප්‍රමිත, ඒ කියන්නේ සත්‍ය හරි ප්‍රමිතය වැරදි, සත්‍ය පිරිවැය වැරදි ලෙස වාර්තා කිරීම, ප්‍රමිතය හරි සත්‍ය වැරදි, අහඹු සිදුවීම්, ප්‍රමිතයත් හරි සත්‍යයත් හරි, අවසානයේ මෙහෙම අකාර්යක්ෂමතාවයක්. ප්‍රමිතය හරි අපි ප්‍රමිතයට අනුව මිනිසු වැඩ කළා නැහැ. රයිට්, මේක හොඳට මතක තියාගන්න යන්න ඕන. ඊළඟට මෙන්න මේකත් විභාජිතාව වැඩගත්. විචලතාවයක් වාර්තා වුණයින් පස්සේ, කිසියම්ම විචලතාවයක් වාර්තා වුණයින් පස්සේ ඒක තව දුරටත් විමර්ශනය කරනවද නැද්ද කියලා. ඒ කියන්නේ අපිට වාර්තා විචලතාවය ඔස්සේ තව දුරටත් හොයාගෙන යනවද නැද්ද කියලා තීරණය කරන සාධක. මොනවද මේ සාධක? එක, ප්‍රමාණාත්මක බව. අපි තුම මිලියන ගණන් ට්‍රාන්සැක්ෂන් වෙන ආයතනයක අගේ මිලියන ගණන් විචලතාවයක් වාර්තා වෙනවා රුපියල් 5000ක 6000ක. ඕක ගැන හොය හොය ඉඳලා වැඩතියද? නෑ. මොකද ප්‍රමාණාත්මක නෑ. දෙක, පාලනය කළ හැකි බව. අපිට තේරෙනවා හොඳ උදාහරණයක් අපි දමු. අහමු සිදියක් වුණා. රටේ කලබල තත්ත්වයක් ඇති වුණා. දැන් විචලතාවය ඇති වෙලා තියෙනවා. දැන් එහෙනම් අපි දන්නවා මේක අපිට පාලනය කරන්න බැරි සිද්ධියක්. මේක ගැන තවදුරටත් හොය හොය ඉඳලා වැඩක් නෑ. අපි හොයන්න ඕන අපිට පාලනය කරන්න පුළුවන් නම්. රයිට්. විචලතාවයන් අතර අන්න ඕන රැඳියාව. දැන් මම ඊයේ කියලා දුන්නා ද්‍රව්‍ය මිල විචලනය වාසි වෙලා පරිමා විචලනය අවාසි වෙන්න පුළුවන් එක හේතුවක් තමයි බාල ද්‍රව්‍ය ගත්තොත්. බාල ද්‍රව්‍ය ගත්තොත් මිල විචලනය වාසියයි. බාල ද්‍රව්‍ය වල මිල අඩුයි. නමුත් පරිමා විචලනය මොකද වෙන්නේ? අවාසි වෙනවා. ඇයි? බාල ද්‍රව්‍ය යොදා ගැනීම නිසා නිෂ්පාදනය කළ යුතු ඒක ප්‍රමාණය ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ද්‍රව්‍ය අපතේ යාම වැඩි නිසා. එතකොට දැන් අපි ද්‍රව්‍ය භාවිත විචලනය අවාසි වුණාන් පස්සේ ද්‍රව්‍ය භාවිතය ගැන නෙමෙයි හොයන්න ඕන. කවුද? මිල. ද්‍රව්‍ය භාවිත විචලනය වාග් කියන්නේ නිෂ්පාදන කළමනාකරණය. එයා ගැන නෙමෙයි අපි හොයන්න ඕන. කවුද? මිල දී ගැනීම කළමනාකරණය. එතකොට අපි අන්‍යෝන රැඳියාව බලන්න ඕන. ඊළඟ විමර්ශනය කිරීමේ පිරිවැය. දැන් අපි යමක් විමර්ශනය කරන්න ඕන, ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ඒකට යන පිරිවැයට වඩා වැඩි නම් විතරයි. හා, විමර්ශන පිරිවැය වැඩි නම් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා මේක විමර්ශනය කළ තේරුම නැහැ.
මේ පොයින්ට් එකත් හොඳට බලාගෙන යන්න. මේකත් විභාජිත ප්‍රශ්නයක් අහන්න පුළුවන් හොඳ ස්ථානයක්. රයිට්. ඊළඟට මෙන්න මේ කැලලත් ඔබට වැදගත් විභාගෙදී සේවා කර්මාන්තය සඳහා ප්‍රමිත පිහිටවීම. සේවා කර්මාන්තය සඳහා ප්‍රමිත පිහිටවීම. දැන් අපි මෙච්චර වෙලා මෙච්චර වෙලා අපි කතා කරපු ප්‍රමිත පිරිවැයකරණය අපි කතා කරේ නිෂ්පාදන කර්මාන්ත සඳහා. නමුත් අවශ්‍ය නම් සේවා කර්මාන්ත වලටද වුවද සේවා සපෙන ආයතන වලට වුවද ප්‍රමිත පිරිවැය ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. හැබැයි එතෙන්දී යම් යම් අපහසුතාවයන් මතුවෙනවා. මොනවද? සේවා කර්මාන්ත වල හරි හැටි මැනිහැකි සේවා ඒකකයක් කියන්න අමාරුයි. අයිත් එක භාණ්ඩයෙන් භාණ්ඩයට මොකක් වෙනවද? එකම ජාතිය භාණ්ඩයක් නෙමෙයි විෂම ජාතිය සේවාවක් සපයන්නේ. දැන් අපි පෑන් ගත්තොත් මේ පෑනට ඊළඟ පෑන සමානයි. නමුත් වෛද්‍යවරේ ලෙඩෙක් බැලුවොත් පළවෙනි රෝගියා බලපු ආකාරයට නෙමෙයි දෙවෙනි රෝගියා බලන්නේ. එතකොට මැනිහැකි පිරිවැය ඒකකයක් මයින්න බෑ. සෑම පිරිවැය ඒකකයක්ම එකිනෙකට වෙනස් වෙනවා විෂම ජාතියයි. රයිට්. මානව බලපෑම් වැඩි. රයිට්. සමින මේ ටික නේද විභාගෙදී බලාගෙන යන්න. පහුගේ පාස් පේපර් වල අහලා තියෙන විතර සේවා පරිසරයකදී ප්‍රමිත පිරිවැය ස්ථාපිත කරන්න ගියන් පස්සේ මුහුණ පාන මොනවද? ගැටලු. ඒකට විසඳුම් තමයි මේ තියෙන්නේ. මේ ගැටලු තුනක් මෙතනදි සාකච්ඡා කරනවා. ඒ සඳහා යොදාගත හැකි විසඳුම් තමයි මේ තියෙන්නේ. මේකත් හොඳට බලාගෙන යන්න එක්සෑම් එකදී එන්න පුළුවන්. අවසානයේ අයවැය සහ ප්‍රමිත පිරිවැය සංසන්දනය කිරීම. අපි දැන් මීට කලින් කතා කර මාතෘකාවක් අයවැය, දැන් කතා කරන ප්‍රමිත පිරිවැය. ඒතර මේ දෙකේ සමානකම් තමයි මේ දෙකම යොදාගන්නේ පුරෝකථනය කිරීම සඳහා. අයවැයත් යොදාගන්නේ පුරෝකථනය, ප්‍රමිත පිරිවැය ක්‍රමයත් යොදාගන්නේ පුරෝකථනය සඳහා. මේ දෙකම යොදාගන්නේ ආයතනයේ මොකක් සඳහාද? පාලනය කිරීම සඳහා, ආයතනයේ කටයුතු පාලනය කිරීම සඳහා. මේ දෙක අතර වෙනස්කම් මෙන්න මෙතන දාලා තියෙනවා. ඔබ හොඳට මෙන්න මේක මතක තබාගෙන යන්න. පෞද්ගලික පාස්වර්ඩ්වල මේකත් අහලා තියෙනවා අයවැය සහ ප්‍රමිතය අතර වෙනස්කම. දැන් අයවැය කාර්යයක් සඳහා හෝ පිරිවැය මැදිහත් සඳහා එකතු කරලාද මුළු පිරිවැය ලබා දෙයි. නමුත් ප්‍රමිත කියන්නේ ඒකකයක් සඳහා යන පිරිවැය සම්බන්ධයි. රයිට්. අයවැය නිමවු මැනිය නොහැකි අවස්ථාව වලවත් සකසන්න පුළුවන්. උදාහරණයක් ලෙස ශ්‍රමය සඳහා අයවැය හදන්න පුළුවන්. නමුත් ප්‍රමිතිය හදන්න පුළුවන් නැවත නැවත සිදු කරන කාර්යයන් සඳහා විතරයි. අයවැය මුදල් මගින් අර්ථකථනය කරයි. ප්‍රමිතිය මුදල් මගින් පමණක් අර්ථකථනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මෙන්න මේක ඉතා වැදගත්. නූතන පිරිවැයකරණය ප්‍රමිත පිරිවැයකරණය පිළිබඳ විවේචන. මෙන්න මේකෙදි නම් පුතා අපිට ඕන ඕන විදිහට උත්තර ලියන්න බෑ. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස තමයි මෙන්න මේ විවේචන අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් පිරිවැයකරණය සම්බන්ධයෙන් මිනිස්සු පරීක්ෂණ කරනෝනේ. පිරිවැයකරණ පද්ධති සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ වලින් වර්තමානයේ ප්‍රමිත පිරිවැය කියන්නේ එච්චර අවශ්‍ය දෙයක් නොවන විදියට, නැත්නම් ප්‍රමිත පිරිවැයකරණයේ වැදගත්කම අඩුයි කියලා විවේචන එල්ල වෙලා තියෙනවා. රයිට්. ඒ ටික තමයි මෙන්න මේ වාගේ ස්ටඩි පැක් එකේ දාලා තියෙන්නේ. වර්තමාන පරිසරය තුළ ප්‍රමිත පිරිවැය සමග පැනනගින අනිකුත් ගැටලු. රයිට්. මේ ටිකත් විභාගයට යනකොට බලාගෙන යාම අත්‍යවශ්‍යයි. වාගේ ස්ටඩි පැක් එකේ තියෙනවා. රයිට්. එතනින් අපි අවසන් කරනවා ප්‍රමිත පිරිවැය කියන පාඩම. ඊළඟට අපි යන් ඉක්මනට කතා කරමු. මේ අපේ අවසන් මාතෘකාව මෙන්න මේ කොටසත් අපේ ස්ටාර්ට් සිලබස් එකේ තියෙනවා. මිල කිරීම, ඒ කියන්නේ භාණ්ඩයක හෝ සේවයක මිලක් නියම කරන්නේ කොහොමද කියන එක. ඒතර අපි කතා කරන යටතේ මිල කිරීමේ ක්‍රම, ආර්ථික මිල ක්‍රමයේ කිරීමේ ක්‍රමය සහ පිරිවැය පදනම් වූ මිල කිරීමේ ක්‍රමය
මේ ආර්ථික මිල කිරීමේ ක්‍රමය ඔයා මොකද කරන්න ඕන පුතා? ඔයා යන්න කලින් සිලබස් එකේ ඒකේ අවකලනයේ යටතේ නැත්නම් කලනය පාඩමේ යටතේ ඔබට උගන්වනවා ආයතනික නේද ආර්ථික මිල කිරීමේ කියන්නේ මොකද්ද? ලාභයේ උපරිම කරන මිල. ඒතර ඔබ මෙතෙන් දාගන්න ආර්ථික මිල කියන්නේ මොකද්ද? ලාභයේ උපරිම කරන තැනදී MR සමානයි මොකද්ද? MC marginal revenue එක සමානයි marginal cost එකට. MR ගන්නේ කොහොමද? මුළු ආදායම් ශිතේ වරක් අවකලනය කළා. MC ගන්නේ මුළු පිරිවැය ශිතේ වරක් අවකලනය කළා. ඒක කලින් අධ්‍යයනයේදී උගන්වන නිසා මම මේ කොටසෙන් මගහනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ඔබ ඒ ටික අතහරින්න ඕන කියලා. කලින් සිලබස් එක බලලා කලින් අධ්‍යයන බලලා මේ කොටස හොඳට අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මම BL2 සඳහා ඒ කියන්නේ මැත්ස් කොටස සඳහා වෙනම වීඩියෝ සීරීස් එකක් කරලා ඇති. ඒකේ කලණීය පාඩමේ අවසන් කොටස් ටික බලන්න. රයිට්? ඒත් හරියා. නැත්නම් මුල ඉඳලා කලණීය බලන්නකෝ. එතෙන්දී මම උගන්වනවා කලණීය කියන්නේ මොකද්ද? මොකද්ද උපරිම සහ අවම කරන්නේ කොහොමද? එතෙන්දී මෙන්න මේ ආර්ථික මිල ක්‍රීමේ ක්‍රමය උගන්වනවා. ආයතනික ලාභය උපරිම කරන මිල. රයිට්? දැන් අපි මෙතෙන්දී කතා කරන්නේ පිරිවැය පදනම් වූ මිල ක්‍රම. පිරිවැය පදනම් වූ මිල ක්‍රම අපිට ගන්න පුළුවන් මුළු පිරිවැය මත මිල කිරීම සහ ආන්තික පිරිවැය හෙවත් විචල්‍ය පිරිවැය මත මිල කිරීම. ତොර පිරිවැය පදනම් වූ මිල ක්‍රීමේ ක්‍රමය යටතේ අපිට ඕන මිල හදන්න පුළුවන් ෆුල් කෝස්ට් එක පදනම් කරගෙන. පූර්ණ පිරිවැය. පූර්ණ පිරිවැය කියන්නේ මොකද්ද? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වල එකතුව මොකද්ද? ප්‍රාථමික පිරිවැය. ඒකට නිෂ්පාදන පොදුකාර එක්කව කරාම නිෂ්පාදන පිරිවැය, ඒකට නිෂ්පාදන නොවන පොදුකාර එක්කව කරාම මුළු පිරිවැය, ඒකට ලාභ එක්කව කරොත් අන්න එනවා මුළු පිරිවැය. රයිට්? මේ තියෙන ඔයාලගේ ස්ටඩි පැක් එකේ ගැටලුව. තාම ඔයාලගේ ස්ටඩි පැක් එක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි දාලා ලබන සතිය වෙනකොට අනිවාර්යෙන් සිංහල මීඩියම් වලින් දායි. ඒතර ඔබ මේ සැරේ යන විට මෙන්න මේ ප්‍රශ්නය හොඳට බලාගෙන යන්න. මේ ප්‍රශ්නය හොඳට බලාගෙන යන්න හදපු ආකාරය. ඊළඟට මෙන්න මේ කොටසත් බලාගෙන යන්න විභාගයනකොට මුළු පිරිවැය මත මිල කිරීමේ වාසි සහ මුළු පිරිවැය මත මිල කිරීමේ අවාසි මෙන්න මේ ගැටලුව හොඳට අධ්‍යයනය කරලා යන පුතා මේක තව ටික දවසින් ඔයාලට සිංහල මීඩියම් වලින් දායි. මම ඉංග්‍රීසි පැක් එකෙන් ගත්තේ. මේක විසඳුම සියල්ල තියෙනවා. හොඳට අධ්‍යයනය කරලා යන විභාගයට යනකොට. ඒතර මෙතෙන්දී මෙන්න මේ පිරිවැය අඩු හෝ වැඩි වීම තියෙනවා. දැන් උදාහරණ ලෙස මෙතන තියෙනවා direct labor cost may be subject to an error plus or minus 15% කියලා. ඔබට ගුවන්වල තියෙන කලින් අධ්‍යයනයේ පාඩමක් ඔබට මතකද නැහැ? දෝෂ කියලා ගණිතේ. error කියලා. අන්නේ දෝෂ පාඩම බලන්න ඔබට මේ error එක ගලපන හැටි තේරෙන්නේ නැත්තම්. right? අපිට වෙලාව මදි හින්දා අපි අද MCQ කතා කරන්න ඕන හින්දා අපි ඉක්මනට යනවා මේ ප්‍රදේශයෙන්. ඊළඟට ආන්තික පිරිවැය මත මිල කිරීම. ඒතර ආන්තික පිරිවැය කියන්නේ මොකද්ද? විචල්‍ය පිරිවැය පදනම් කරගෙන විචල්‍ය පිරිවැයට ලාභයක් එක්කව කළ මිල කළොත් අපි කියනවා ආන්තික පිරිවැය මත මිල කිරීම කියලා. රයිට්? ඔබ මේ ස්ටඩි පැක් එකේ තියෙන මෙන්න මේ ගැටලුව හොඳට බලාගෙන යන්න. ତර ඒකේ වාසිය අවාසි මම ඔබට දාලා තියෙනවා. මේ වාසිය අවාසි භාගයට යනකොට බලාගෙන යන්න. රයිට්? රයිට්? එහෙනම් අපි අවසන් කොටසට එළඹෙමු. එහෙනම් දැන් අපි මෙච්චර වෙලා අපි පුරා දවස් 10ක් සාකච්ඡා කරේ තියරි කොටස් සහ
ඒවා ප්‍රශ්න වලට නැගෙන ආකාරය. දැන් අවසාන වශයෙන් ඔබට මෙන්න මේ පාඩම ඉතා වැදගත්. දැන් ඔයාගේ විභාගයට කොහොමද ප්‍රශ්න එන්නේ? දැන් ඔයා දැනගන්න ඕන අපේ විභාගයට එන්න පුළුවන් MCQ සහ සමහර වෙලාවට ඇතම් ෂෝට් ක්වෙස්චන් පිල් කරන්න විතරයි. අපිට තියෙන්නේ එවැනි ප්‍රශ්න 50. ඒ නිසා අපි දැන් අවසාන කාලෙදී, ඒ කියන්නේ විභාගයට සති දෙකක් සතියක් තියලා අර ලොකු ගණන් හදාද ඉන්න එක තේරුම නැහැ. මේ වීඩියෝ සීරීස් එක බලලා මුලින් න්‍යායයන් පිළිබඳ අවබෝධය ලබාගෙන, මූලික පදනම ලබාගෙන ඊට පස්සේ ඔබ පුළුවන් තරම් මෙන්න මේ MCQ සහ ෂෝට් ක්වෙස්චන්ස් බලන්න ඕන. ඒතර මම තෝරාගත්ත පසුගිය පාස් පේපර්ස් වල සහ විවිධ එක්සෑම් වල අසපු ෂෝට් ක්වෙස්චන් සහ MCQ ස්වභාවයේ ප්‍රශ්න ටිකක් ඔයාගේ විභාගයට ගැලපෙන ඒවා විතරක් තෝරාගත්තා. මෙතෙන්දි මම කරේ ඔයාගේ සිලබස් එකට ගැලපෙන ප්‍රශ්න ටිකක් විතර තෝරාගත්තා. ඒ නිසා මේ ටික ස්ටඩි කිරීම ඇත්තටම ඉතා වැදගත් වෙයි විභාගයට යනකොට. මම ඔයාලට අප්ලෝඩ් කරනකොට මේක මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන ප්‍රශ්න වලට අමතරව තවත් ප්‍රශ්න ටිකක් දාලා ඔයාලගේ LMS එකට අප්ලෝඩ් කරන්නම්. ඒවට පිළිතුරුත් එක්ක රයිට් ඔබ අධ්‍යයනය කරන්න. රයිට් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට කියවගන්න මේ ප්‍රශ්නේ. සිසුවකු විසින් පහත් දැක්වෙන ප්‍රකාශයන් කර තිබේ. එතකොට රෝමන් 1 2 3 කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ. මෙන්න මේ ටයිප් එකේ ප්‍රශ්න ආවොත් දැන් මට ඕන මෙතෙන්දී මේ උත්තරේ මොකද්ද කියන එක කතා කරනට වඩා විභාගයේ උපායශීලී වෙන හැටි කියලා දෙන්න. රයිට්. මේ වගේ ස්වභාවයේ ප්‍රශ්න ආවොත් ඔබ මෙන්න මේ ප්‍රකාශ ඉස්සෙල්ල කියවන්න යන්න එපා. විභාගයේ ඉස්සෙල්ලම මෙන්න මේ පිළිතුරු බලන්න. අපෙන් අහන්නේ නිවැරදි වන්නේනේ. 1 3 පමණි, 2 3 පමණි, 3 පමණි, 1 2 4 කිසිවක් නොවේ. දැන් ඔබට පේනවා පිළිතුරු 3 3 තියෙනවා. පැහැදිලිද? එතකොට පිළිතුරු 3 වැරදි නම් එක ඒත් වැරදි, බීත් වැරදි, සීත් වැරදි, ෂුවර් එකට මොකද? D පිළිතුර. එතකොට 1 2 නොකිවීමෙන් ටක් ගාලා පිළිතුර තෝරගන්න. පැහැදිලිද? එතකොට අපි එහෙනම් ඉස්සෙල්ලා 3 කියවනවා. 3 කියුවාම මොකක්ද තියෙන තුන්වෙනි එක? තීරණ ගැනීමේදී ගිලුණු පිරිවැය අදාළ නොවේ. හරිනේ? තීරණ ගන්නකොට ගිලුණු පිරිවැයක් කියන්නේ අදාළ පිරිවැයක් නොවේ. එතකොට ඒක හරි. එතකොට අපි එහෙනම් අපේ වැඩේ වැරදුනා. කමක් නැහැ. දැන් අපි පදනමක් ඔස්සේනේ යන්නේ. එහෙනම් ටක් ගාලා මම විභාගෙදි මොකද කරගන්නේ? D පිළිතුර කපා ගන්න. D පිළිතුර කපා ගන්න. දැන්මම කියවන්න ඕන 1 2 එකෙන් එකක් විතරයි. මම කියන කතාව තේරුණාද? 1 2 විතරයි මම කියවන්න ඕනේ. ඔය දෙකම කියවන්න ඕනේ නෑ විභාගෙදි. මොකද 1 2 හරි නම් පිළිතුරක් තියෙන්න ඕන 1 2 3 පමණි කියලා. පැහැදිලිද විභාගෙදි මේ කෙටි ක්‍රම? දැන් සාමාන්‍ය ළමයි මොකද කරන්නේ? ඉස්සෙල්ලා මේ 3 කියවලා තමයි පිළිතුරට එන්නේ. ඒතර යන කාලේ වැඩි. මේ අප්‍රෝච් එක. රයිට්. දැන් මම කියනවා 1. මම 2 කියවයි කියමුකෝ. විචල්‍ය පිරිවැය පාලනය කළ හැකි අතර ස්ථාර පිරිවැය පාලනයේ පිරිවැය එසේ කළ නොහැකි වේ. විචල්‍ය පිරිවැය ආයතනයේ පාලනය කරන්න පුළුවන්ලු ස්ථාර පිරිවැය පාලනය කරන්න බැහැලු. ස්ථාර සෑම පිරිවැයම පාලනය කළ නොහැකිද පුතා? පුළුවන්. හොඳ. දැන් අපි තමු සාමාන්‍යයෙන් අපි සේවකයන්ට කියන වැටුප අපි තමු ක්ලීනින් සර්විස් වලට ගත්තයි කියලා. වැටුප පාලනයේ ස්ථාවර පිරිවැයක්නේ බොහෝ විට. නමුත් හොඳ මනා කලමනාකරණය තුනොත් කෙටි කාලයේදී මොකක් කරන්න පුළුවන්ද? ස්ථාවර පිරිවැය පාලනය කරන්න පුළුවන්. එහෙනම් 2 අසත්‍යයි. 2 අසත්‍ය නම් පිළිතුර වෙන්න ඕන කවුද? එහෙනම් ඒක අනිවාර්යයෙන් මොනව වෙන්නේ නැද්ද? සත්‍ය වෙනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕන 1 3. 1 3 තියෙන පිළිතුර තමයි
සමහරවිට එකක් මොනව වෙන්න පුළද? අසත්‍ය වෙන්න පුළුවන්. රයිට්. ඒක කොහොමද කියන්නේ? සීලොම ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. සීලොම් ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. අපිට ඒකම තකුණා. එකක් අසත්‍ය වෙන්න පුළුවන්නේ. ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. සාමාන්‍යයෙන් 90%ක් ඍජු පිරිවැයන් මොනවද? විචල්්‍ය තමයි. නමුත් ඍජු පිරිවැය තුල තියෙන පුළුවන් මොකද්ද? ස්ථාවර පිරිවැය. දැන් උදාහරණ ලෙස අපි ආයතනයක අපි වඩු කම්මලක් කියලා. වඩු කම්මලක වඩු කාර්මික මහතුන්ට ගෙවන වැටුප ඍජු පිරිවැයනේ. නමුත් ඒ ආයතනයේ වඩු කාර්ම මහතුන්ට ගෙවන වැටුප කොටස් දෙකකින් වෙන්න පුළුවන්. එකක් ස්ථාවර වැටුප. දිනකට වැටුප මෙච්චරයි. ඊළාට හදන භාණ්ඩ ප්‍රමාණය පදනම් කරගෙන වැටුපක් ගෙවන්න පුළුවන්. ඒතකොට ඒ යාගේ පිරිවැය ස්ථාවර කොටසකින් නෙවෙයි මොකද? විචල්්‍ය කොටසකින් තියෙනවා. හැබැයි මේ පිරිවැය දෙකම අපි දාන්නේ මොන පිරිවැයද? ඍජු පිරිවැය. රයිට්? එහෙනම් සියලුම ඍජු පිරිවැයන් විචල්්‍ය වේ. ඒක පිළිගන්න බෑ. නේද? ස්ථාවර ස්වභාවයේ මොන පිරිවැය තියෙන පුළුවන්ද? ඍජු පිරිවැය තියෙන පුළුවන්. රයිට්? එනිසා නිවරදි 3 විතරයි. මේක කෙටි කාලයේදී පිරිවැය හැසිරීම සලකා බැලීමේ ඉහත අතුරින් නිවරදි වන්නේ මොනවාද? විභාගයේදී මේ එකක්වත් බලන්නේ නැතුව ඉස්සලම් බලන කවුද? පිළිතුරු. පිළිතුරු බලන්න. 1 හා 4 පමණි 1 2 3 පමණි 1 3 4 පමණි 1 2 3 4 සියල්ල වේ. දැන් ඔබට ඉඟියක් ගන්න පුළුවන්. මොකක්ද ඉඟිය? පිළිතුරු හතරේම මොකක් තියද? 1 තියෙනවා. එහෙනම් විභාගයේදී අනවශ්‍ය උත්සාහයක් මොකද? මෙන්න මේ පළවෙනි රූපේ බල බල ඉන්න එක. ඇයි පිළිතුරේම කියන්නේ යා නේද හතරෙම තියෙනුනේ? 1. එහෙනම් ඔබ විභාගෙදි මෙයා බලන්නේ. ඊළඟට පිළිතුරු 3ක තියෙනවා 3. පිළිතුරු 3ක තියෙනවා 3. පැහැදිලිද? දෙකෙත් තියෙනවා B වලත් තියෙනවා C වලත් තියෙනවා D වලත් තියෙනවා. එහෙනම් අපි බලන්න ඕන 3 ඊළඟට ඉස්සෙල්ලා බලන්න ඕන 3. ඒකකක ස්ථාවර පිරිවැය. ඒතර මම පළවෙනි දවසේම පෙන්නවා පළවෙනි දවසේම අපේ පාඩමේ අපි පෙන්නවා ඒකකක ස්ථාවර පිරිවැය හැසිරෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර බහුවලයේ කැඩයක මේ 3 හරි. රයිට්? එහෙනම් අපිට යන්න වෙනවා ඊළඟ ඉඟියට. ඊළාට වැඩියෙන් වාර ගන්නක් තියෙන මොකද්ද? අපිට ඕන නම් 2 හෝ 4 බලන්න පුළුවන්. 2 බැලුවොත් ඒකකක විචල්්‍ය පිරිවැය ඔව් ඒකකක විචල්්‍ය පිරිවැය යන්නේ මේ විදිහට. මුළු විචල්්‍ය පිරිවැය තමයි මෙහෙම යන්නේ. TVC. මේ දිනේ ඒකකක විචල්්‍ය පිරිවැය. ඒකකක විචල්්‍ය පිරිවැය ස්ථාවරයි. ତොර 2ක් හරි. දැන් එහෙනම් 4 බලන්නම වෙනවා. කවුද? මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය පටන් ගන්න ඕන කොතනින්ද? බිඳුවෙන්. එහෙනම් මෙතන මෙයා වැරදි. එහෙනම් කවුරු හරි 1 2 1 මුළු ස්ථාර පිරිවැය 2 ඒකක විචල්්‍ය පිරිවැය හරි 3 ඒකක ස්ථාර පිරිවැය 1 2 3 පමණි. ඔව් ඒ කියන්නේ පිළිතුරු අංක B. කියවන්න මේ ප්‍රශ්නේ. කියවන්නද? හරි. නෑ අපි විනාඩි 10ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟ සෙෂන් එක පටන් ගමු.